හරි අයි බොන් සිද්ධාට හරි බාන දරුවෝ ගිය සතියේ සියලු දෙනා දැන් අපි මේ පළවෙනි පාඩමේ කොටස් ටික පුතේ ඉක්මනට ඉස්සරහට ගිහින් දෙවෙනි පාඩමට යන්න ඕන ඒක නිසා ඕගොල්ලන්ට ගෙදදී සම්පූර්ණ කරන්න කොටස් වගේක් දුන්නා බලන්න සියලු දෙනා කරාද කියලා එතකොට දැන් පුතේ මෙහෙමයි අපි මේ පළවෙනි පාඩමේ පුතා ප්‍රධාන පෝෂක හතරක් ගැන අපි කතා කරනවා يعني පෝෂක තුනයි ඊට පස්සේ සජීව පදාර්ථ තියෙන කාබනික සංයෝග කියලා තව හතරක් ඉගෙන ගන්නවා. එතකොට පුතා මම මේ වෙනකොට ඔයගොල්ලෝ සම්පූර්ණ කරලා තියෙනවා කාබෝහයිඩ්‍රේට් ගැන, ප්‍රෝටීන් ගැන, ඊට පස්සේ ලිපිඩ ගැන. එතකොට පුතා ලිපිඩ වල අවසන් කොටස තමයි ගෙදද්දී ඔයගොල්ලන්ට කරන් එන්න කිව්වේ පුතේ. සම්තුප්ත මේදාම්ල කියන්නේ මොකක්ද? අසම්තුප්ත මේදාම්ල කියන්නේ මොකක්ද කියලා මම ඒක කියා දුන්නා පුතේ. ඔබට අවසානයේට සම්තු මේදාම්ල ආකාර දෙකයි විභාගයට ආවොත් පුතේ මතක තියාගන්න මේදාම්ල ආකාර දෙකයි මොකද්ද පුතේ මේදාම්ල ආකාර දෙක සම්තුප්ත මේදාම්ල ඊට පස්සේ මොකද්ද පුතා අසම්තුප්ත මේදාම්ල සම්තුප්ත මේදාම්ල ඊට පස්සේ මොකද්ද පුතා අසම්තුප්ත මේදාම්ල එතකොට මේදාම්ල ආකාර දෙක උහුමයි ඊට පස්සේ පුතා සම්තුප්ත මේදාම්ලයක් කියන්නේ කුමක්ද කියන එක ගිය සතියේ දුන්නා ඔබට ගෙදති ලියන් ඉන්න කියලා සම්තුප්ත මේදාම්ලයක් කියන්නේ කුමක්ද කියලා දැන් පුතේ කාබන් පරමාණු දෙකක් කොහොම ගත්තාම මේ කාබන් පරමාණු දෙක අතර පුතා මේ විදිහට තනි බන්ධනයක් තියනවා නම් හරි තනි බන්ධනයක් තියනවා නම් අපි කිව්වා එවන් එහෙම තියෙන මේදාම්ල අපි හඳුන්වුවා මොකක් කියලාද පුතා සම්තුප්ත මේදාම්ල කියලා. ඊට පස්සේ පුතා අසම්තුප්ත මේදාම්ල වල විශේෂත්වය පුතා කාබන් අතර මොකක්ද තියෙන්නේ පුතා ද්විත්ව බන්ධනයක් තියෙන්නේ. මොන බන්ධනයක්ද පුතා තියෙන්නේ? ද්විත්ව බන්ධනයක්. එතකොට පළවෙනි අරම සරලව පුතේ සම්තුප්ත මේදාම්ලයි අසම්තුප්ත මේදාම්ලේ වෙනස තේරුම් ගත්තද බලන්න සිද්ධනවා. සම්තුප්ත මේදාම්ලක පුතා කාබන් අතර තනි බන්ධනයක්. අසම්තුප්ත මේදාම්ලෙක් ගත්තාම කාබන් අතර ද්විත්ව බන්ධනයක්. ඊළඟට පුතා ඔබට ප්‍රශ්නයක් දුන්න බලන්න හරිදා ගන්න සියු දෙනා සම්තුප්ත මේදාම්ල කාම රුෂ්ණත්වදී පවතින මොනවා විදියටද කියලා සම්තුප්ත මේදාම්ල කාම රුෂ්ණත්වදී පවතින මොනවා විදියටද කියලා එතකොට සම්තුප්ත මේදාම්ල ගත්තාම පුතා කාම රුෂ්ණත්වදී තියෙන්නේ ඝන හෝ අර්ධ ඝන ලෙස මොකද පුතා ඝන හෝ අර්ධ ඝන ලෙස තමයි සම්තුප්ත මේදාම්ල තියෙන්නේ ඝන හෝ අර්ධ ඝන ලෙස ඊට පස්සේ පුතා අසම්තුප්ත මේදාම්ල මොනවද පුතා අසම්තුප්ත මේදාම්ල ගත්තහම පුතේ අසම්තුප්ත මේදාම්ල කාමර උෂ්ණත්වදී පවතින පුතා මොනවා විදිහටද එතෙන්දි මතක තියාගන්න පුතේ ද්‍රව ලෙස එහෙනම් ඔබ එක තැනකට පුතේ ඉස්සල්ලාම එන්න මොකක්ද සම්තුප්තයි කියන තැන ඉඳන් කතා කරන්න සම්තුප්තයි කියන තර සම්තුප්ත නම් පුතා එතන කාමර උෂ්ණත්වදී යා පවතින ඝන හෝ අර්ධ ඝන ලෙස ඒ වගේම තනි බන්ධනයක් තියෙනවා අසම්තුප්ත නම් පුතා කාමෘෂ්ණත් දියාපාදීන ද්‍රව ලෙස එතන දින මොන බන්ධනයද පුතා ද්විත්ත බන්ධනයක් තියෙන. ඒ නිසා ඔය විදිහට මතක තියාගන්න සියලු දෙනා. ඔය විදිහට මතක තියාගන්න. හරි? එතකොට පුතා ඊළඟට අද දවසේ පුතා අපි එතන ඉඳන් පටන් ගමු. දැන් පුතේ ගොඩක් දරුවෝ දැන් අතරම පන්තියට ආපු දරුවෝ අපි සාමාන්‍යයෙන් 5-8 නේ පන්තිය තිබ්බේ. ඒක නිසා ගොඩක් දරුවන්ට පුතේ මේ දැන් 4-6 අපි කියන්නේ අපි වෙලාව ටිකක් අඩු කරා එතකොට සමහරුන්ට පුතේ පන්ති තියෙන ගැටලු තියෙනවා. නමුත් පුතා අපි ඉතින් ඒ උනත් අපිට මේ ටයිම් එකට මේ වෙලාවට ඉතින් කරගෙන යන්න වෙනවා පුතේ. අර තියෙන ටයිම් එක මැනේජ් කිරීමත් එක්ක බලමු පුතේ ඉස්සරහට වෙලාව වෙනසක් කරන්න පුළුවන් වුණොත් ඉක්මනටම වෙනසක් කරලා දෙන්නම් පුතේ. දැනට අපි මේ 4-6 පන්ති හැබැයි 4ටම එන්න පුතේ හරියට 6ට අවසන් කරන්න 6යි කාල වෙනකන් හරි 6 වෙනකන් හරි අපිට පන්ති කරන්න ඕගොල්ලොන්ට වැඩ කටයුතු කරන්න ඒක නිසා වැඩ කොටස් කරනවා පුතේ දැන් පොය දවසේ පන්තියක් මම දානවා පුතේ පොය දවසේ කියන්නේ 17 වෙනිදා ඕගොල්ලොන්ට පුතේ 9 ශ්‍රේණිය ඉස්කෝලේ දැන් විභාගයක් තියෙනවා අවසන් වාර පරීක්ෂණය ඒකට උදව්වක් ලෙස පුතා ඕගොල්ලොන්ට මම papers දෙකක් දාලා තියෙනවා මට මතකයි තියෙන්නේ දෙකක් දාලා තියෙනවා ඒ දෙක පුතේ සාකච්ඡා කිරීමක් කරන්නේ ඔන්ලයින් හෝ ඊට පස්සේ ෆිසිකල් වෙන්න පුළුවන්. ඇවිල්ලා පුතේ ඕගොල්ලන්ට මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. වෙලාව මම කියන්නම් පුතේ බොහෝ දුරට 9:12 උදේ වෙලාව තමයි මම හිතුවේ බලන්න පුතේ ඇවිල්ලා මේ වැඩ කටයුතු සිදු කරන්න බලන්න එදාට ෆිසිකල් වෙන්න පුතේ මම ආසම් ෆිසිකල් වෙන්න පුළුවන් දරුවෝ සියලු දෙනා. අනිත් දරුවෝ
online sahabat orang kaman naya itu orang daruan sahabat juga naya kini. Ila karena putih, wala mang ada perdana kian ada tiut tekak balang dalam harian naya putih, ogolu atim liyala panak kalau dalam lama kan na. Dan putih tunak kian honda nama pahadiri kara carbohydrate protein lipida kian na, dan ada putih nucleic kamla kian kia den na. Putih api saman yang ekawaya kia kian apa putih, dang melak kian putih ekapuruka. Me dang melak kian kata putih, me hema ekapuruka api kian apa kak kila dapa putih, ekawaya kia kian. Me ekapuruka. Yoga honda tama dan pahadiri siru dinaada. Tora dambala ka buta ekka puruka api kiyana mokak kiyala da buta eka vekayak. Iras buta meka puruk godak wenakota buta meka mokakda wenna buta bahu avekayak wenawa. Me puruk godak kenakota buta bahu avekayak wenawa. Eka vekayak kiyana tani purukak widiyata diyenakota puruk godak ekathu wenakota buta bahu avekayak wenawa. Etoda buta me bahu avekaya gaththama buta me anu api katakan orang buta rekiya bahu awa yang dikatakan nama ini masa buta rekiya nona bahu awa yang dikatakan nama dan balan buta mangga pada penan na rekiya bahu awa koy rekiya nona bahu awa koy dan buta mehem api sandahan karot carbon 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 menna carbon mehem dam yang gatot buta dan mehem ada hydrogen nenawa itu orang mehti yang buta bahu awa yang dikatakan mehma hydrogen antar kata kerana, itu orang kata mehma hydrogen dala ini pasti kata om deng, yang kisah dem mereka sanggup kata sama si tunai, ini pasti kata si ekai dekai tunai hatarai si hatarai, ini pasti kata tunai pahai hatai naveai dahayai h dahayat tiro, ada dem kata meh tiennah mamme ni kau dah hamnya kata kute, meh tiennah sanggup kata ham kata balanna metana tiennah kata tani bandana tiennya. Ila kita matu ada orang yang kahdi kerana orang ini buat ya. Mena meja metanin galeri labu ta. Meja set kerana buluan mena metan. Faham? Itu kita buat ta. Meja metan kita set kerana pasi buat ya. Meka rekiya bahu awi kya penamad. Meka rekiya bahu awi kya penne. Muka tu buat ya rekiya kata awi teruma. Me kabel na set. Teka mau buat ta. Ikka mau poli me. Kabel na sette kama buta ekama poli me innonan tamai reki yai kia. Kabel na buta ekama poli me natua mehama kauruari udata ho maawut buta eka reki ya bawa mukade wenne buta bideno. Metana reki ya wenne mehemuno. Enisa onne tanin matang mata kati yagana den nucleic amlaya gana api den kata karna bute enang avabodha karagamu siru dena me pahadiri avabodhayak laba gamu. Then, obat apa yang dibuat? Carbohydrate dulu, api pista kamu ko pista, ekawaya kahat deh bahu awak kahat deh akash, pista, ekawaya kahat deh bahu awak kahat. Aku, esani, pista ekawaya kahat deh bahu awak kahat. Godak tiere kahat deh bude, eng, ekinik nang, glucose nang, eka ekawaya kahat. Dinik nang dekat awal dah ready nang putar muka dengannya bahu awak ya. Terus mangai huye pista pista putar bahu awak ya. Ini masa protein putar protein protein ni ekawa kata bahu awak ada protein muka dengan putar bahu awak ya. Protein itu bahu awak. Terus protein nala ekawa ke muka dengan padang kerana orang buat lagi awal dua lagi ni me padang kerana orang protein nala ekawa ke muka dengan putar eh diliwa amino amu. Dan padang itu nona budi orang tali dah. Protein nala ekawa ke muka dah budi amino amu. Amino amu. Itu kalau orang bahu awe ke hari orang budi ekawa ke hari. Enam padang kerana nona home. Ada dah. Ekawa ke muka dah bahu awe ke muka dah protein nala. Ia pasal budi lipida wala tawa. Lipida wala tawa. Itu kalau lipida gatah mana lipida wala mangsa utek itu ada dulu muka dah. Medam lai glycerol ini ekatuela. Muka tu kian buta lipidai jalai hadino. Medam lai glycerol ini katuela lipidai jalai hadino. Enam buta ada patangan ni buta mangahan ni. Nucleic amla kian buta ekawa kian bahu awa kian dikiela. Sarala kata awa kahwe. Balan uttara denna buluang ngata usan uttara denna. Mike counter la uttara denna buluang. Physical panti ni daruan si urdu nado uttara denna buluang. Tur balan buta uparima uttara denna buta. Ogolon me projenya godat daru ganine.
එතකොට බලන්න පුතේ ෆිසිකල් පන්ති එන්න කියන්නේ ගොඩක් කලාට සිග්නල් ප්‍රශ්න ඔයගොල්ලන්ට මුකුත් දෙන්නේ නැහැ මෙතනට ඇවිල්ලා වැඩ කොටස් කරාම එතකොට පුතේ ඒ වගේම උත්තර දෙන්න පුතේ හරි මං ඇහුවේ නියුක්ලෙයික් අම්ල කියන්නේ ඒකවයකද බහුවයකද ඔව් බලන්න පුතේ හරි නියුක්ලෙයික් අම්ල කියන්නේ බහුවයවිකයක් මොකද්ද පුතා බහුවයකයක් ඉතින් අර ඉස්සල්ලත් මං කිව්වේ පුතේ ප්‍රෝටීන් කියන්නේ බහුවයකයක් nucleic අම්ල බහුවයකයක් නම් ඔයගොල්ලෝ පිටුව පෙරලා ගන්න පුතේ 12 වෙනි පිටුවේ උඩම තියෙනවා අච්චුවත් ළඟට ගන්න 12 වෙනි පිටුවේ පුතේ උඩම තියෙනවා මේවා පැහැදිලිව සඳහන් කළා ඉතින් මේවා හරියට පාඩම් කර ගන්න පුතේ හරිද එතකොට බලන්න එහෙමනම් සියලු දෙනා මතක තියාගන්න nucleic අම්ල කියන්න පුතේ බහුවයකයක් කියලා එහෙනම් nucleic අම්ලේ පුතා ඒකවයකයක් තියෙනවා මොකද්ද පුතේ නියුක්ලෙයික් අම්ලයේ තියෙන ඒකාවයකය ඒක තමයි පුතා මොකද්ද නියුක්ලියෝටයිඩ් මොකද්ද පුතේ නියුක්ලියෝටයිඩ් එතකොට ලොකු එක්කෙනා කවුද නියුක්ලෙයික් අම්ලය ඊට පස්සේ පොඩි එක්කෙනා කවුද නියුක්ලියෝටයිඩ් එහෙනම් ඒකාවයකය කවුද නියුක්ලෙයික් අම්ලේ නියුක්ලියෝටයිඩ් බලන්න පුතේ උඩින්ම සඳහන් කරලා තියෙනවා ඔය කතාව ඔය මං කියන පැහැදිලි කිරීම ඔයාලගේ හිතට ගන්න සියලු දෙනා එනමු දෙය ලියන්න පළවෙනියටම නියුක්ලෙයික් අම්ල හඳුන්වන්න කියලා ඉස්සල්ලාම ලියන්න නියුක්ලෙයික් අම්ල හඳුන්වන්න නියුක්ලෙයික් අම්ල හඳුන්වන්න බලමු දෙය නියුක්ලෙයික් අම්ල හඳුන්වන්න nucleic amla handunwan hari dan pute mehema tani kena nucleo me tiyenne pute tide ya meyala mehema 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 ekathu vela hadanawa puta mokakda nucleic අම්ලය නියුක්ලෙයික් අම්ලය එහෙනම් පුතා නියුක්ලෙයික් අම්ල හඳුන්වන්නේ කොහමද මේ තනි එක්කෙනාලා කොච්චරක්ද රාශියක් එකට මොකද වෙලා තියෙන පුතා එකතු වෙලා තමයි මේ සම්පූර්ණ එක්කෙනාව හදන්නේ මේ සම්පූර්ණ එක්කෙනාව හදන්නේ මෙයාලා රාශියක් එකතු වෙලා එහෙනම් මේ රාශිය හදන තනි කෙනා කවුද පුතා නියුක්ලියෝටයිඩ් කවුද පුතා න්‍යූක්ලියෝටයිඩ් නැමැති nucleotide නැමැති තනුම් ඒකක පළවෙනි ප්‍රශ්නේ අද දවසේ කතා කරන පුතේ nucleic අම්ලය කියන එකේ nucleotide නැමැති තනුම් ඒකක රාශියක් රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි
Pan daruo, niupi diwa tu baru silu denang putih hari ini, oya wak ke buta umama padang kerja, hari ini, niupi kamle nemati tanum mekaka rahasia, rekiya wa sambandha vimen, sadena, jaiwanu kandya tamai buta mukadde, api kiyanne, niupi kamle kya, hari. Irwasal yang nabuda, ilang prasne, ilang prasne, nuklei kamle adangu, nuklei kamle adangu. Nukleik 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 kamle adangu. Mula dravya samahan kara. Nukleik kamle adangu mula dravya samahan kara. Ban daru siru dina. Hari, nawata cianna. Ban budi obat falveni ada duitne. Nukleik kamle akianne mukadde kira. Jangan ada dawu sedana karna, padang kerana karna, omong padang kerana budi. Nukleotide rahasia kekat ekat dua lah tamai budi mukadde. Nukleik kamle ak sedana. Nukleik kamle. Nukleotide rahasia kekat dua lah. Sadena jaiwanu rahasia kira liwa palweni prasnya ane kali wane itu asih buta dewani eka obata kiwe mokakda nukleik kamleya ye adangu mula dravya sandahan karanna kiyala ekena puthe daliwe nukleik kamleya adangu mula dravya sandahan karanna kiyala etawana puthe pradhanawa mataka thiyaganna carbon hydrogen oxygen etana innawa man giya sathiyeth meka kiwwa ilangata thawa ekathu wenawa dennek puta e denna kawuda puta nitrogen oy phosphorus Kau tu buta nitrogen ini phosphorus. Carbon nitrogen oxygen. Ia pasi buta nitrogen. Ia pasi buta phosphorus. Carbon nitrogen oxygen. Ia pasi nitrogen phosphorus. Barang buat yang awi dia tu liwat dia. Liwat buat dia. Carbon nitrogen oxygen nitrogen phosphorus. Barang buat dia. Carbon nitrogen oxygen nitrogen phosphorus. Liwat barang. Pan putih. Dah, oya deka padan da balan, dah yang ada dah usi putih. Hari dah, oya deka padan da balan. Nukleotide akian ni mukadde. Irma si putih. Nukleik amle akian ni mukadde. Nukleik amle itu na mula drabye mono. Pan putih siru dina uluat a ganna hari edam. Ilangat a putah. Ilangat a. Then, me nukleik amle tulah putah. Abi katakan apa tu? Amla warga deka. Ikanen nuklei kamla warga deka katakan apa tu? Mukadde me abi katakan apa tu? Nuklei kasih warga deka. E deka thamai buta mukadde DNA irwas mukadde buta RNA. Enak liat buta nuklei kamla pradana akar deka kuma. Nukleik amla
ප්‍රධාන ආකාර දෙක කුමක්ද? නියුක්ලික් අම්ල 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 ප්‍රධාන ආකාර දෙක කුමක්ද? එනම් පුතා DNA RNA නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙක කුමක්ද? DNA ඊට පස්සේ පුතා RNA හරි දැන් බලන්න පුතේ ඔය DNA කියන එක කියන්නේ කොහමද? DNA කියන එක කියන්නේ කොහමද? බලන්න පුතේ මෙතන මේ D වල අර්ථය මොකක්ද පුතා? Deoxy මොකද්ද පුතා? Deoxy ඊට පස්සේ පුතා මේකේ අදහස මොකක්ද? Deoxy ribo එනවා මෙතන පුතේ. Deoxy ribo හරිද? Deoxy ribo ඊට පස්සේ පුතා මෙතන තන අදහස මොකක්ද? Nucleic nucleic ඊට පස්සේ පුතා අවසන් එක මෙතන දෙනවා පුතා ඇසිඩ් කියන අර්ථය. මෙතන දෙනවා ඇසිඩ් කියන අර්ථය. එහෙනම් ලියා ගන්න පුතේ කෙලින් ඔයාලා එක දිගට ලියාගෙන යන්න. ඩියොක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ්. ලියන්න පුතේ. ඉස්සර දැන් ඔයාලා DNA කියලා ලියවන්න පුතේ. එතන වරහන් ඇතුළ ලියන්න. DNA කියලා ලියපු තැන වරහන් ඇතුළ ලියන්න. මේ බලන්න පුතේ. DNA කියලා වරහන් තියපු තැන වරහන් ඇතුළේ ඩියොක්සි රයිබෝ ඩියොක්සි රයිබෝ ඊට පස්සේ නියුක්ලික් අම්ල නියුක්ලික් අම්ල බාන් හුදේ Nucleic amyl. Bandaru, nucleic amyl. Deoxyribonucleic amyl. It was buta RNA kalesi kiyanna. RNA buta, then otana deoxyribo awa D kiyala arthe. RNA wala liyanna buta ribonucleic amyl. Liyanna buta ribonucleic amyl. Ribonucleic amyl. මේකටම පුතා ribo කැල්ලෙම. Ribonucleic amyl. බාන් හුදේ. Ribonucleic amyl. දැන් මේවා පුතේ මෙහෙමයි. මම හැමතිස්සෙම කියන්න පුතේ මේ වෙලාවම පාඩම් කරන්න. දැන් බලන්න ඔබට පාඩම්ද ආ නියුක්ලික් අම්ලයක් කියන්නේ මොකක්ද නියුක්ලියොටයිඩ්යක් කියන්නේ මොකක්ද ඊට පස්සේ නියුක්ලික් අම්ල වර්ග දෙක මොකක්ද බලන්න පාඩම්ද කියලා දැන් මම පොතේ නියුක්ලික් අම්ල අර්ථ දැක්වා නියුක්ලෙයිඩ් නියුක්ලියොටයිඩ් රාශියක් එකට එකතු වෙලා හැදිච්ච එක තමයි මොකක්ද නියුක්ලික් අම්ල කියලා ප්‍රශ්නයක් ආවොත් ඔබට නියුක්ලියොටයිඩ් හඳුන්වන්න කියලා එනං ඔබ එකට ඔබට එක අනිත් පැත්තට අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕන මොකද්ද නියුක්ලියොටයිඩ්යක් යනු කියලා ප්‍රශ්නයක් ආවොත් මොකද කියන්න පුතා නියුක්ලෙයික් අම්ල තනුම් නියුක්ලෙයික් අම්ල වල තනුම් මේකගේ ඉතින් එහෙම කලපන්න පුළුවන් වෙන්න ඕන එනං ඊළඟට බලන්න ලියන්න පුතා ඊළඟට නියුක්ලෙයික් නියුක්ලියොටයිඩ්යක් නියුක්ලියොටයිඩ්යක් Nucleotide ya. Taninya itu sangkata ke warga tuh na. Sandaran keram. Nucleotide ya. Taninya itu sangkata ke warga tuh na sandaran keram. Nucleotide ya. Taninya itu
සංඝටක වර්ග තුන සඳහන් කරමු. න්‍යූක්ලියෝටයිඩයක් තනිය අපි සංඝටක වර්ග තුන සඳහන් කරා. දැන් ඔන්න බලන්න පුතේ. ඔන්න බලන්න. හරිද? බලන්න පුතාලා සිල් දෙනවා. හොඳට බෝඩ් එක දිහා බලා ගන්න පුතේ. අවබෝධයක් ඇතුව සටහනක් එමු. පුතේ ඔයාලාට මම ආකෘති තුනක්. හරි? ඔයාලට පුතේ ආකෘති තුනක්. එහෙම නැත්නම් කාණ්ඩ තුනක් මම දැන් ඔයාලට පෙන්වනවා පුතේ ඕම් බලන්න. කාණ්ඩ තුනක්. පළවෙනි කාණ්ඩ පුතේ මෙහෙම මෙයාගේ හැඩය පුතේ බලන්න අපි මෙහෙම පාද පහකට කතා කරමු. 1 2 3 4 5. පාද පහක් කොහොම කතා කරොත් පාද පහක් තියෙනවා. අපි කියන මොන මොකද්ද මේකට කියන නම? පාද පහක් තියෙන එකට අපි කියන නම මොකද්ද? ගණිතයේද? මේ මොකද්ද? අපි කියනවා පුතා පංචාශ්‍රය. මොකද්ද පුතා පාද පහක් තියෙනවා නම් පංචාශ්‍රය. පාද හයක් තියෙනවා නම් පුතා ෂඩාශ්‍රය. ඔබ නම් කරනවනේ පුතේ. එතකොට දැන් මෙතන පුතා මෙයාව අපි හඳුන්වනවා විශේෂ නමකින්. මෙයා පුතා අපි කියනවා මෙයාට පෙන්ටෝස්. කවුද පුතා? පෙන්ටෝසීනි කියලා. පෙන්ටෝසීනි. ඒකර මේ පෙන්ටෝසීනි කියන්නේ පුතා මේ කවුද මේ දක්වලා තියෙන අණුව පුතා. මේක පුතා ග්ලූකෝස් අණුවක් මේ අතරම තියෙන පෙන්ටෝසීනි කියන්නේ. සීනි කියන කාලා ආපු ගමන් ඔයාලට ඔළුවට යන්න ඕන. ඊට පස්සේ පුතා මේකේ මෙතනට තව අත්තක් එනවා පුතා. මෙතනට තව අත්තක් එනවා. අතු දෙකක් කොහොම දෙපැත්තෙන් එනවා. බලන්න පුතේ. මේ දාලා තියෙන සටහනේ මේක තියෙනවා. මෙතන තියෙනවා පුතා රවුම. මෙතන පුතා රවුම. හරිද? එතන රවුම. ඊට පස්සේ පුතා මේ පැත්තර තියෙනවා මොකද පුතා? ඍජු කෝණාශ්‍රය. රවුමයි සුජු කෝණාශ්‍රයයි. රවුමයි සුජු කෝණාශ්‍රයයි. බලන්න පුතේ. එහෙනම් රවුමයි ඍජු කෝණාශ්‍රයයි. දැන් ඔන්න පෙන්ටෝසීනි හරි. මේ න්‍යූක්ලියික් අම්ලය හැදලා තියෙන එක සංඝටකයක් පෙන්ටෝසීනි. තව දෙකක් මෙතනට එනවා එකක්. මෙතනට එනවා තව එකක්. බලන්න පුතේ. එතකොට මේ මෙතන එන්නේ කවුද? මෙතනට එන්නේ කවුද කියලා ඔයාලා තේරුම් ගන්න ඕන. මෙතනට අපි කතා කරන්නේ කවුද? ෆොස්ෆේට් කාණ්ඩය. එහෙනම් මෙතනින් සඳහන් කරනවා පුතා ෆොස්ෆේට්. ඒක හරිද? ෆොස්ෆේට්. ඒ කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩයක් මෙතන තියෙන්නේ. හරි? ඒතකොට ඇමෝනියම් ෆොස්ෆේට් එහෙම අහලා තියෙ ඔයගොල්ලෝ පොර. මෙතන පුතා ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට්. ඊට පස්සේ පුතා මෙතනට අපි කියනවා පුතා නයිට්‍රජනීය භෂ්ම. මොකද පුතා? නයිට්‍රජනීය භෂ්ම. නයිට්‍රජනීය භෂ්ම. බලන්න පුතේ. මේවා හරිම සියොම් හරියටම තේරුම් ගන්න ඕන පුතා. බලන්න. එතකොට පුතා දැන් ඔයාට ඔයා මම ඉස්සලම ඔයගොල්ලන්ට කිව්වා මේක තියෙන මූලද්‍රව්‍ය ටික කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් කියලා. හරිද? දැන් පුතා මෙයාගේ තියෙන මූලද්‍රව්‍ය මොනවද? මෙයාගේ තියෙන මූලද්‍රව්‍ය මොනවද? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මෙයාගේ තියෙනවා පුතා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. මෙයාගේ. හරිද? ග්ලූකෝස් වල දැන් මම මේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන්නේ මූලද්‍රව්‍ය තියෙන්නේ. සාමාන්‍යයෙන් ග්ලූකෝස් වල සූකැලිවා C6H12O6. හරිද? උර පුතා ඕම් දැන් ඒ තුන හරි. ඊට පස්සේ පුතා මෙතන ෆොස්ෆේට් කාණ්ඩය පුතා. ෆොස්ෆේට් කාණ්ඩය. එහෙනම් ෆොස්ෆේට් එක තියෙන්නේ මොනවද පුතා? PO4-. මොකද පුතා? PO4-. ඒ කියන්නේ ෆොස්ෆේට් කාණ්ඩය පුතා. පයිසරාඩි ගණන් ගන්නවා කාණ්ඩ ගැන.
එනං එතනත් පුතේ මොනවද පීත් තියනවා ඊට පස්සේ ඕත් තියනවා පීත් තියනවා ඕත් තියනවා ඊළඟට පුතා නයිට්‍රජනී නයිට්‍රජනීය වාෂ්මය නයිට්‍රජනීය වාෂ්මය බලන්න පුතේ වාෂ්මයක් තියනවා නයිට්‍රජනීය වාෂ්මය මං අහනවා පුතේ මෙයා නයිට්‍රජනීය වාෂ්මයක්ද Sodium hydroxide. Nitrogen ini basmaya apa? Bahan budaya. Sodium hydroxide. Nitrogen ini basmaya apa? Orang itu utara dengan budaya kalpana agal. Sodium hydroxide, nitrogen ini basmaya apa? Beriuk, beraduna ada kemana? Beriuna ada kemana? Utsa kalla godin. Bahan bumi utara dengan nitrogen ini basmaya apa? Sodium hydroxide. Tak kalah budaya. Kian utara bumi sodium hydroxide nitrogen ya basmi apa? Nee? Sodium hydroxide nitrogen ya basmi apa? Nove? Kiwa utara hari tarua. Sodium hydroxide nitrogen ya basmi apa? Nee? Metian apa tuh? Nitrogen nee? Metana dia nee? Sodium. Eka iye nitrogen ya basmi apa? Nau ni? Enak kauru hari danna ada tuh? Balan nee? Nitrogen ya basmi apa? Kada udaharnya apa? Danna ada kauru hari? Nitrogen ini basmaya karena udaharnya ada danna. Nitrogen ini basmaya karena udaharnya ada danna ada kau ruhari. Balan na buta basmaya nang awasan itu tiennno na buta OH kandya. Basmaya nang awasan itu tiennno na buta OH kandya. Ilangan meya nitrogen ini apa enna nang? Metan tiennno na istirahat kau dan nitrogen. Enak nitrogen enak basmaya buta api kata karena Isarat mewah itu ada aduragan na, dente homo balan bude, kau deh, habis. Metan dina buda ammonium hydroxide. Mana ada buda ammonium hydroxide. Dem padang kara kan bude, oh alut teva hari ini padang kara yang. Hari deh, dem ada bude mekatna wahina wa, guru na wa, hari e prasna. Firasa signal prasna. Samar daru karan naya gila, ada enna enna gila. Hari, itu ada balan bude, dem mawat Babu mereka yang lain buat apa? Kau lah tua lalu lah, yang lain mana? Dan negatif nanti. Hari tu, bahan buat apa? Itu orang pasalnya no buat apa? Namun toko lantai all level tiada dawas penasaran ada. Nee, yang ada biasa kira corona apa kira petrol radikal kira diesel radikal kira, eva mau buat penasaran. Ini sah mata kat dia agan nasiru deh na. Oyala gamanya an. Hari tu, anit teva ganah hitan nepa hitan nak bulu bena apa buat apa? Hari namun ayah agaknya itu aneh pak, walaupun istirahat ya aneh bude, hari itu, mama daru aneh kayak nekat ya ibu dah, walaupun bahadu, walaupun berada di kayak istirahat ya aneh, biasa saat jere uat, mana perasaan di bawah bude, walaupun bahadang kara, hari itu, walaupun bahadang kara, hari, ini sah balan aneh bude, sih udah na hari itu bahadang kala berada di kayak aneh mau na, dan ada physical panti korak daru, netu online panti, abis itu mas samar daru balan aneh bude, namun dan Idrisi itu dah korona yang ready untuk tema tawa kena luak pina, ane bahan baru. Itu mana hari? Enang nitrogen ini basme. Enak lian buat basme tak gala. Nukleotide ke? Alkan kan? Nukon nukleotide ya? Alkan kan? Nukleotide ya? තනියති සංගතක වර්ග තුන සඳහන් කරා න්‍යුක්ලියෝටයිඩයක් තනියති සංගතක වර්ග තුන සඳහන් කරා හරි න්‍යුක්ලියෝටයිඩයක් තනියති සංගතක වර්ග තුන සඳහන් කරා බාන ඔබ ලියන්න සංගතක වර්ග තුන ලියන්න පුතා ෆොස්ෆේට් සීනි කාණ්ඩය Phosphate sini kanda, tanggal yang phosphate sini kanda, sorry pentose sini kanda sorry ya, pentose sini kanda, nama kita nali ada di lapang kiri, nama kita nama yang apa lagi juga, pentose sini kanda, ini pilihan, malah nanti mata kita dia akan nih dia na akar ya, yang hampir madi makara, nitrogen ini ya basmaya. Nitrogen ini basmaya, pentose sini kandeh, nitrogen ini basmaya, phosphate kandeh,
පොස්පේට් කාණ්ඩ ඔන්න පුතේ ඒ ටිකත් සම්පූර්ණ කරා එහෙනම් පුතා දැන් හොඳට කල්පනා කරන්න පුතේ මේ අර අපි ඉස්සර පුතේ ඉගෙන ගත්තා අපේ ජීවිතයේ තනුම් ඒකකය මොකද්ද කියලා මොකද්ද පුතේ තනුම් ඒකකය සෛලය කියලා ඉගෙන ගත්තනේ ඊට පස්සේ පුතේ සෛලය ඇතුලේ අපි ඉගෙන ගත්තා දැන් 10 දි තව ඉගෙන ගන්නවා ඉස්සරහට සෛලය ඇතුලේ පුතා තව මොනවද තියෙන්නේ එක එක ඉන්ද්‍රයිකා තියෙනවා කියලා ඉගෙන ගන්නවා පුතේ හරිද මම මේ රූප දාන්නම් ඔයගොල්ලෝ බලන්න පුතේ සෛලය ඇතුලේ එක එක ඉන්ද්‍රයිකා මයිටොකොන්ඩ්‍රියම කියයි ගොල්ගි සංකීර්ණ කියයි රයිබෝසෝම කියයි මම දාන්නම් අද ඔහොම ඒකට අදාළව බලන්න ගොල්ගි සංකීර්ණ මයිටොකොන්ඩ්‍රියම නැස්ටිය ඊට පස්සේ අන්තර්පාස්මීය ජාලිකා සෛලප්ලාස්මය ප්ලාස්මා පටලය ඔයගෙ කතා කරනවා පුතේ එතකොට එහෙනම් පුතේ කුංචිම කෙනා සෛලය කිව්වට දැන් මේ කාලේ මේ ආකාරයට ඉගෙන ගන්න පුතා සෛලය තුළ ඊටත් වඩා පුංචි අය ඉන්නවා කියලා හරිද දැන් පුතේ ඒ වගේ දැන් ඔබ බලන්න පුතේ ඔබට මං පැහැදිලි කරා කිව්වා නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ කොහමද බලන්න පුතේ නියුක්ලියික් අම්ලයක් හැදෙන්නේ කොහමද මෙන්න මෙයාලා පුතේ මොකද්ද වෙන්නේ ගොඩක් එකට එකතු වෙලා මොකද කියන්නේ ඒශානි බලන්න තේරුම් ගන්න එන්න මෙයාලා ඔක්කොම පුතා මෙයාලා රාශියක් එකට එකතු වෙලා බලන්න මෙයාලා රාශියක් එකට එකතු වෙලා ඒත් මෙයාලා ගොඩක් ගොඩක් ඒත් මෙයාලා එක්කෙනෙක් නම් එයා තනි කෙනා කියන්නේ එතකොට පුතා දැන් තේරුම් ගන්න පුතේ මෙයාලා ගොඩාක් එකතු වෙලා තමයි නියුක්ලියික් අම්ලය හැදෙන්නේ. එතකොට පුතා මෙහෙම රේක් දැන් මෙයා පුතේ මොන ආකාරයද අර මං කිව්ව මුලින්ම මෙයා පුතා මොන ආකාරයද මෙයා පුතේ රේකී ආකාර ස්වභාවයක් තියෙනවා. මේ බලන්න මෙහෙම රේකී ස්වභාවයක්. මෙයාලා තුන් දෙනා මෙයා පොලිමේ මෙහෙම පොලිමේ මෙහෙම පොලිමේ. එහෙනම් මොකද පුතා රේකී බහුවයකයක් තමයි මෙයා අවසානයේදී මොකද කියන්නේ පුතා නිර්මාණය කරා එන ලියන්න පුතා ඊළඟ ප්‍රශ්නේ ගන්න මෙයා උත්තරය ලිව්වා නේද පුතා ඉවනේ පෙන්ටෝසීනි නයිට්‍රජනීය භෂ්මය ෆොස්ෆේට් කාණ්ඩ බලන්න පුතේ ලිව්වද කියලා ඊළඟට බලන්න පුතේ හරි ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ දාන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ දැන් ඔයාලට පුතා පළවෙනියට කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍ය කිව්වා ඊට පස්සේ පුතා දෙවෙනියට ප්‍රෝටීන් වල කෘත්‍ය කිව්වා තුන්වෙනියට පුතා ලිපිඩ වල කෘත්‍ය කිව්වා දැන් අද කියන්න පුතා නියුක්ලියික් අම්ල වල ඊළඟ ප්‍රශ්නේ කියන්න පුතා මේ රූප සටහන පුතේ ගෙදද්දි අඳ ගන්න මේ රූප සටහන අඳ ගන්න ඔය දැන් දීපු ප්‍රශ්නට අදාළව දැන් දීපු ප්‍රශ්නට අදාළව මේ රූප සටහන ගෙදද්දි අඳ ගන්න දැන් මම වෙලාව ගන්න නෑ පුතේ ගෙදද්දි මේ රූප සටහන අඳ ගන්න අන්න අතන්න අදාළව එහෙනම් පුතා ඊළඟ ප්‍රශ්න ලියන්න ඊළඟ ප්‍රශ්න ලියන්න ලියන්න පුතේ නියුක්ලියික් අම්ල වල නියුක්ලියික් අම්ල වල නියුක්ලියික් අම්ල වල ප්‍රයෝජන සඳහන් කරා නියුක්ලියික් අම්ලවල ප්‍රයෝජන සඳහන් කරා නියුක්ලියික් අම්ලවල ප්‍රයෝජන සඳහන් කරා ඉතින් ඕකම තමයි පුතා එන්නේ නියුක්ලියික් අම්ලවල වැදගත්කම් නියුක්ලියික් අම්ලවල ප්‍රයෝජන නියුක්ලියික් අම්ල වල විශේෂ තත්ත්ව ඔය සෑම ආකාරයටම පුතා ඕක තමයි සඳහන් කරන්නේ එහෙනම් නියුක්ලියික් අම්ල වල ප්‍රයෝජන සඳහන් කරා දැන් අහන්න පුතේ දැන් අහන්න සියලු දෙනා දැන් ඔයාලට පුතේ මම කිව්වා නියුක්ලියික් අම්ල දෙකක් නියුක්ලියික් අම්ල දෙකක් කවුද DNA ඊට පස්සේ කවුද පුතා RNA DNA ඊට පස්සේ RNA නියුක්ලියික් අම්ල දෙකක් කිව්වා. එහෙනම් පුතා දැන් ප්‍රයෝජන කියන්නේ මොකද්ද? ඒ දෙන්නගෙන් තියෙන මොනවාද පුතා ප්‍රයෝජන?
ඒ දෙන්නගෙන් තියෙන මොනවාද පුතා ප්‍රයෝජන? දැන් පුතේ ඔයාලගේ එක එක්කෙනාගේ ජීවිතේ පුතා එක එක ලක්ෂණ එක පරම්පරාවකින් තව පරම්පරාවකට යන්නේ මොනවා මගින්ද පුතේ? ඥාන මගින්. මොනවා මගින්ද පුතේ? ඥාන මගින්. එක පරම්පරාවකින් තව පරම්පරාවකට යන්නේ මොනවා මගින්ද පුතේ? ඥාන මගින්. ඒතර ඥාන මගින් එක එක පරම්පරාවෙන් පරම්පරාවට යනවා. එතකොට පුතා මෙතනදී මේ අපි කතා කරමු නියුක්ලියෝට් අයිඩී. ඔබ දැන් දැනගත්ත ආකෘතිය පෙන්ටෝසිලි නයිට්‍රජනීය බාෂ්මය ෆොස්ෆේට් කාණ්ඩය මේ එක්කෙනයි. මේ එක්කෙනයි. මෙයාලා ගොඩක් එකතු වෙලා අම්ල වර්ග දෙකක් හදනවා. මොකක්ද? DNA RNA. එතකොට ඔබ දන්නව නේද? යම් කිසි දරුවෙකුට යම් කිසි දරුවෙකුට තමන්ගේ තාත්තා කවුද කියලා දැනගන්න අවශ්‍ය නම් මොකද කියන්නේ පුතා? පරීක්ෂණයක් තියෙනවා. මොකක්ද? දෙන්නගේ මොකද කරන්නේ පුතා? තාත්තගේ පුතාගේ මොකද කරන්නේ? DNA එක චෙක් කරනවා. DNA එක චෙක් කරාම පුතා අනිවාර්යෙන් තාත්තගේ පුතාගේ මොකද වෙන්න ඕන පුතා? DNA මොකද වෙන්න ඕන පුතා? ගැළපෙන්නම ඕන. හරිද? එතකොට පුතේ ඔය ඕනම අවස්ථාවක තාත්තට තමන්ගේ පුතාව තහවුරු කරගන්නත් පුළුවන්. පුතාට තමන්ගේ තාත්තව තහවුරු කරගන්නත් පුළුවන්. DNA පරීක්ෂණ මගින්. එහෙනම් පුතා මේ DNA දැන් තුලින් ඔයාලට බලා ගන්න පුළුවන් කිව්වනේ. එහෙනම් මේ DNA ඇතුලේ මොකද්ද අන්තර්ගත වෙලා තියෙන්නේ? ප්‍රවේණික තොරතුරු මොකද වෙලා තියෙන්නේ පුතා? ඒ තුල මොකද වෙලා තියෙන්නේ? ගබඩා වෙලා තියෙන්නේ. ප්‍රවේණික තොරතුරු මොකද වෙලා තියෙන්නේ පුතා? ගබඩා වෙලා තියෙන්නේ. මොකද පුතේ ප්‍රවේණිය කියන්නේ? ඔයගොල්ලන්ට 10 අවසන් පාඩමෙදි උගන්වනවා. මොකද ප්‍රවේණිය කියන්නේ? එක එක්කෙනා ආවේනික ලක්ෂණ තියෙනවා පුතා. මේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට මොකද වෙන්නේ පුතා? සම්ප්‍රේෂණය වෙනවා පුතා. හරිද? ආවේනික ලක්ෂණ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. එතකොට මේ ආවේනික ලක්ෂණ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ක්‍රියාවලිය කියනවා ප්‍රවේණිය කියලා. එතකොට පුතා මේ ප්‍රවේණික තොරතුරු පුතා ගබඩා කරලා තියෙන්නේ මොකේද? DNA එකේ. එහෙනම් ඔබට පළවෙනි එක ලියන්න. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. බානුදේ. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම. එහෙනම් පුතා ඔබට මම වරහන් අදුල දෙනවා ඒ හැම එකේම නෙමෙයි පුතේ. මේ අච්චුපත අදුල කතා කරන්නේ නැහැ. දැන් ඔතන්ට ඉවහල් වෙච්ච අම්ල මොකද්ද? DNA ද RNA ද? මම දැන් කිව්වා. මොකද්ද පුතේ වරහන් අදුල දාගන්න? DNA. ඒතර ඔයාගෙන් අහන්න පුළුවන් විභාගෙට න්‍යූක්ලෙයික් අම්ලයක ප්‍රයෝජනයක් සමාන් කරන්න කියලා. ඒත් ඕක DNA වල ප්‍රයෝජනයක් සමාන් කරන්න කිව්වා. ඒත් ඕක. එහෙනම් වරහන් අදුල දාගන්න ඔය පළවෙනි එකට පුතා මොකද කියන්නේ? ප්‍රවේණික තොරතුරු මොකද කියන්නේ පුතා? ගබඩා කිරීම. ඊට පස්සේ පුතා දෙවැනි එක ලියන්න. ජීවීන්ගේ තොරතුරු ජීවීන්ගේ තොරතුරු
Paramparaven paramparavata. Jiwinga toraturu. Paramparaven paramparavata. Sampeshane kirima. Jiwinga toraturu. Paramparaven paramparavata. Sampeshane kirima. Jiwinga toraturu paramparaven paramparavata. Sampeshane kirima buddha. Sampeshane karanawa kiyana eka hariyata wacane liyanna buddha. Akuru balala. Sampeshane. Balanna budhe. Mokada budhe sampeshane karanawa kiyanne budha. Sampeshane karana isaraden. Sampeshane karana kiyanne mokakda. Gaman karanawa kiyana eka. Eka paramparaven tawat paramparawata mokada wenna budha. Gaman karanawa sampeshane karanawa budha. Kawuru maginda? Kawuru maginda? Akash. Sampeshane karanna kawuru maginda budha? Ekata pradhanawa api katha karanna budha dan. Anuwaya pravenika toraturu gabada karanawa kiyuwa diyenne budha. Harida? Etakota budha sampeshane kirimata apita ganna puluwan budha mokakda? DNA ma. Ita passe budha dewani thunweni eka liyanna budhe. Thunweni eka. Thunweni eka. Protein sampeshane hariyata akuru balanna budha. Hariyata akuru balanna. Sampeshane. Alagena issara. Sampeshane. Bana budaya sampeshane. Sampeshane. Protein sampeshane. Protein sampeshane. Protein sampeshane. Kriyavalya sadaha. Protein sampeshane kriyavalya sadaha. Protein sampeshane kriyavalya sadaha. Protein sampeshane kriyavalya sadaha. Ivalvi. Protein sampeshane kriyavaliya sadaha ivalvi. Harida budhe matakaida den? Den oya thuna matakada balanna budhe. Pravenika toraturu mokada kiyanna budhe? Gabada karanawa. Irwasa mokada karanna budhe? Sampeshane karanawa. Irwasa budha protein sampeshane kirima sadaha ival wenawa. Ekata liyanna budha RNA. Ekata liyanna budha RNA. Ekata liyanna waranna thule RNA. Ekata liyanna budha waranna thule RNA. Onna budha thunak iwarai RNA. Irwasa budha hatarawani eka galapanna. Hatarawani eka galapanna budha siyala dena. Saile 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 siduwana. Saile siduwana. Prashne neme lakshana tika yanne pahadiliwa liyanna. Saile siduwana. Sialuma jiwa kriya. Saile siduwana sialuma jiwa kriya. Saile siduwana sialuma jiwa kriya wali. Palane kirima sada. Sialuma jiwa kriya wali palane kirima sada. Saile siduwana sialuma jiwa kriya wali palane kirima sada. Ivalvima. Ivalvima.
Saya sudah siap untuk jiwa kita awal di paling ini kirim sanda. Diwalwi. Saya sudah siap untuk jiwa kita awal di paling ini kirim sanda. Diwalwi. Saya sudah siap untuk jiwa kita awal di paling ini kirim sanda. Diwalwi. Ini maksa buta. Hilang eka. Otana barang itu lagi anna. Ini pasti buta, meyakinkan sesat ke aktif nawa, lihat apa buta,
hari balana bude lian na ilanga prasne bude ahareka da otanin buta sieluma ara sangkataka gana kata kirima buta awasan otanin sielu sangkata ekenne sielu sangkata ekenne sajiva padarthe ahakanna buda sajiva padarthe tiyana sangkataka buta hatarak kata karana e hatara buta otanin awasanai sajiva padarthe tiyana sangkataka monada buta awasannune carbohydrate protein lipid nucleic amla oya hatara awasan irwasa buta otanin passe ogolanna kata karanna tiyanne jalayai vitaminoi khanija lavanai gana jalaya vitamin khanija lavana enan ilanga prashnaya ganna buda ahare sangatakayak lesa ahare natang aharayaka kiwwat samanna ahareka sangatakayak lesa jalaya adangu bawa සංගටකයක් ලෙස ජලය අඩංගු බව සංගටකයක් ලෙස ජලය අඩංගු බව ජලය අඩංගු බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් සඳහන් කරා ආහාරයක බුතේ ජලය අඩංගු බව පෙන්වන්න සිදු කරන පරීක්ෂණයක් සඳහන් කරන්නලු හරිද ආහාරයක ජලය අඩංගු බව පෙන්වන්න කරන පරීක්ෂණයක් ඔබට සටහන් කරන්නලු එනම් බුදා ඔබගේ දැනුම හැටියට සරලවම ඔබට තේරෙනවා බුදේ ජලය හඳුනා ගන්න අපි සාමාන්‍යයෙන් ගන්න රසායන ද්‍රව්‍ය මොකක්ද කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගන්න අවන්න හුණු දියර පාවිච්චි කරනවා ඊට පස්සේ ඊළඟට ඔක්සිජන් හඳුනා ගන්න දැල්වෙන පුලිඟ කූරක් භාවිතා කරනවා ඊට පස්සේ හයිඩ්‍රජන් හඳුනා ගන්න දැල්වෙන පුලිඟ කූරක් අඳු භාවිතා කරේ ජලය හඳුනා ගන්න ඔබට මතක ඇති කොපා සල්ෆේට් භාවිත කරේ කොපා සල්ෆේට් ගත්තාම පුතා ජලය තියෙනකොට මොන පාටද ජලය නැතිකොට මොන පාටද මතක තියා ගන්න කොපා සල්ෆේට් පුතා ජලය තියෙනකොට නිල් පාටයි ජලය නැතිකොට පුතා මොන පාටද සුදු පාටයි එහෙනම් පරීක්ෂණ සඳහා ගන්නකොට පුතා කොපා සල්ෆේට් ටිකක් අරන් රත් කරනවා රත් කරාම පුතා සුදු පාට වෙනවනේ ඔය සුදු පාට වෙච්ච කොපා සල්ෆේට් තමයි පරීක්ෂණ සඳහා ගන්න. එහෙම නැතුව දැන් සාමාන්‍ය පරිසරය දැන් ගෙනල්ලා කොපා සල්ෆේට් ටික අපෙන්නවා නිල් පාටයි. පරීක්ෂණ සඳහා ගන්නකොට මොන පාට කරනවද? සුදු පාට කරනවා කොහමද රත් කරලා? ආ ගන්න හොඳට. ඊට පස්සේ රත් කරලා මේ පරීක්ෂණ සඳහා ගන්නවා පුතේ. හරිද? එතකොට දැන් මෙතනදි පුතා කොපා සල්ෆේට් නෙමෙයි ගන්නෙ. මෙතනදි ගන්න පුතා කොපා සල්ෆේට් නෙමෙයි. කවද පුතා ගන්න බලන්න මෙතනදි ගන්න පුතා කොබෝල් ක්ලෝරයිඩ් කවද පුතා ගන්න කොබෝල් ක්ලෝරයිඩ් එතකොට පුතා කොබෝල් ක්ලෝරයිඩ් කියන්නේ එයා රසායනිකව එයත් ඒ වගේම සංයෝගයක් කොපා සල්ෆේට් වගේ රසායන සංයෝගයක් පුතේ එහෙනම් කොබෝල් ක්ලෝරයිඩ් වල පුතා සූත්‍රය මොකක්ද කොබෝල් ක්ලෝරයිඩ් වල පුතා සූත්‍රය COCl2 කියනවා පුතා කොබාල් ක්ලෝරයිඩ් වල සූත්‍රය COCl2 කියනවා පුතේ. එතකොට COCl2 කොබාල් ක්ලෝරයිඩ් වල සූත්‍රය. එතකොට පුතා කොබාල් ක්ලෝරයිඩ් වල දැන් COCl2 නේ. එහෙනම් C capital කොබාලන්න පුතේ දැනුම යම් කිසි විදියකට භාවිතා කරන්න පුළුවන් නම් සියලු දෙනා බාන උත්සාහ කරන්න. කොබාල් ක්ලෝරයිඩ් කියනකොට පුතා දෙවැනියට තියෙන O එක capital ද simple ද? කොබාල් කියන්න දෙවැනි අඬ ගන්න දැන් මම ඔයාලට කිව්වා සූත්‍රය පුතා මොකක්ද
CrCl2. එතකොට CrCl2 කියලා ගත්තාම පුතා දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරපු සූත්‍රය ගත්තාම දෙවැනි අඩ තියෙන O පුතා කැපිටල්ද සිම්පල්ද බලන්න ඔබට අදහසක් ඔබේ දැනුමත් එක්ක බලන්න දෙවැනි අඩ තියෙන O කැපිටල්ද සිම්පල්ද ඔබතේ දෙවැනි අඩ තියෙන O පුතා සිම්පල් කොහමද ඒ O සිම්පල් කියලා ගත්තේ දැන් පුතා ඔතන කාබ් මේ CO කියනකොට නිකන් හරි පළවෙනි අකුරත් කැපිටල් වෙලා දෙවැනි අකුරත් කැපිටල් උනා නම් පළවෙනි අකුර කැපිටල් C නම් අපි කියනවනේ නමක් මොකද්ද කාබන් කියනවනේ පුතා දැන් අපි ඔතන කාබන් කියලා නෙමෙයි භාවිතා කරන්නේ අපි කියන්නේ මොකක් කියලාද පුතා කොබෝල් කියලා එහෙනම් කොබෝල් ක්ලෝරයිඩ් වල පුතා CO C කැපිටල් O සිම්පල් ඊළඟට පුතා ආපහු දානකොට කැපිටල් C ඊට පස්සේ සිම්පල් L ඊළඟට පුතා දෙකක් එනවා එහෙනම් කොබෝල් ක්ලෝරයිඩ් පුතේ ඔන්න කතාව කිව්වා දැන් පුතේ ඔයා කොබෝල් ක්ලෝරයිඩ් දාලා මොකද බලන්නේ ජලය තියනවද කියලා හඳුනා ගන්න යන්නේ කොබෝල් ක්ලෝරයිඩ් දාලා මොකද කරන්න පුතා ජලය තියනවද කියලා හඳුනා ගන්න යන්නේ එහෙනම් පුතේ ජලය තියනවද කියලා හඳුනා ගන්න යනකොට කොබෝල් ක්ලෝරයිඩ් දාලා ඔයා මොකද්ද කරන්න ඉස්සල්ලාම හරිද ඔයාට අවශ්‍ය ආහාර ටික ගන්නවා පුතේ දැන් ඔයා ගන්න ආහාර ටික මොනවද බල්ලා කියන්න පුතේ ඔයාලා මස් එහෙම නැත්තම් මොනවද පුතා බිත්තර කඩු එහෙම නැත්තම් පුතේ මොනවද ශාක පත්‍ර මස් බිත්තර කඩු එහෙම නැත්තම් පුතා ශාක පත්‍ර මස් බිත්තර කඩු ශාක පත්‍ර එතකොට පුතා ඔයා ඕවා මොකද කරන්න පුතා ගන්නවා මස් හරි බිත්තර කඩු හරි ශාක පත්‍ර හරි ගන්න අරන් මොකද කරන්නේ අරන් කෝවක දාලා පුතා මොකද කරන්නේ රත් කරනවා කෝවක දාලා රත් කරනවා කෝවක දාලා රත් කරනවා දැන් කෝවක දාලා රත් කරාම ජලය ඉවත් වෙනවා මේ කෝවක දාලා රත් කරාම පුතා මොකද වෙන්නේ ජලය ඉවත් වෙනවා කොහටද ඉවත් ඉවත්තන ජලය කොහටද ගන්නෙ ඒශානි ඉවත්තන ජලය කොහටද ගන්නෙ වේදුරු තහඩුවට අල්ලන්න මොනාරද අල්ලන්නේ වේදුරු තහඩුවට අල්ලන්න එතන වේදුරු තහඩුවට ඇල්ලුවාම පුතේ මොකද වෙන්නේ ඒ වේදුරු තහඩුවේ ද්‍රව බිඳු තැම්පත් වෙලා තියෙනවා ඒ ද්‍රව බිඳු තැම්පත් වෙලා තිබ්බට ආකාශ මේ ද්‍රව බිඳු ජල බිඳු මත කියලා තහවුරුද නැහැ එනම් පුතා ඒ ද්‍රව බිඳු ජල බිඳු කියලා තහවුරු කරගන්නේ කොහමද මේ ජලීය කොබෝල් ක්ලෝරයිඩ් හරි නැත්නම් මොනවද ගන්න මේ ජලීය කොපා සල්ෆේට් හරි දැන් පුතා නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් වල පාට මොකක්ද නිර්ජලීය කොපා කොබෝල් ක්ලෝරයිඩ් වල පාට මොකක්ද ඒකේ පාට පුතා කොබෝල් ක්ලෝරයිඩ් නිල් හරිද කොපා සල්ෆේට් නිර්ජලීය කොපා සල්ෆේට් මොන පාටද පුතා එයා සුදු දැන් පුතේ ඔන්න බලන්න මාරයි කියන්නේ මාරයි කියන්න බලන්න හරි බලන්න පුතේ එතකොට නිර්ජලීය කොපා සල්ෆේට් ඊට පස්සේ නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් හරිද එක්කෙනෙක් ජලය තියනකොට මොකද කියන්නේ පුතා නිල් වෙනවා අනිත් කෙනා ජලය නැතිකොට නිල් වෙනවා ජලය තියනකොට නිල් වෙන්නේ කවුද ජලය තියනකොට නිල් වෙන්නේ කවුද කොපා සල්ෆේට් එයා ජලය තියනකොට නිල් ජලය නැතිකොට නිල් කවුද ජලය නැතිකොට නිල් කොබෝල් ක්ලෝරයිඩ් එතන පුතා හරියට ගන්න කෙනා බලන්න ඒත් එක්ක වෙන දේ බලන්න එහෙනම් පුතා ජලය ඔයා නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් ගත්තොත් මොන පාටද වෙන්නේ පුතේ නිල් පාට මොන පාටද වෙන්නේ පුතා රෝස පාට වෙන්නේ නිල් පාට මොන පාටද වෙන්නේ පුතා රෝස පාට වෙන්නේ බලන්න එහෙම නේද තියෙන්නේ කියලා හොඳට අවබෝධයෙන් බලන්න නිල් පාට මොකද වෙන්නේ පුතා රෝස පාට වෙනවා එහෙනම් ඔබෙන් අහන ප්‍රශ්නය කොබෝල් ක්ලෝරයිඩ් ජලය තියෙනකොට මොන පාටද නැතිකොට මොන පාටද ජලය තියෙනකොට පුතා රෝස ජලය නැතිකොට මොන පාටද නිල්
Irasa copper sulfate tahana puta. Dalaya tiyana kota mana paadada? Nil. Dalaya nathi kota mana paadada? Sudu. Etakota puta dan oya aahara kipayak gattane. Oya aahara kipe gattahama puthe. Oya wede wenawa nam. Ha? E kiyanne puta nirjaliya copper sulfate gattahama nil wenawa nam. ඊට පස්සේ කොබල් කොරයිඩ් ගත්තාම රෝස වෙනවනේ. ඒ ගත්ත ඔයා ගත්ත ආහාරයේ මොනවද තියෙන පුතා? ජලය තියෙනවා කියලා තහවුරු කරගන්න පුළුවන්. හිරුනි තේරුණාද පුතේ? බලන්න බලය හරියට තේරුම් ගන්න. එහෙනම් සදාන් කරමු පුතේ ඔබ ලියාගත්ත ලියාගමු දැන්. ලියන්න පුතේ. ඒ නිදර්ශක ටික පොඩ්ඩක් ගමු මං කෙටියෙන් දෙන්නම් ආ ඔය පරීක්ෂණය ඔක්කොම ලියවන්න නෑ බලන්න. ලියන්න පුතා. Mas, mas, bittara kadu, shakapat, mas bittara kadu shakapat. Mas bittara kadu shakapat. Mas bittara kadu shakapatra. Mas bittara kadu shakapatra. Viyali tattwen gena. Mas bittara kadu shakapatra. Viyali tattwen gena. Wena-wenama kudu kara. Wena-wenama kudu kara. Dan kudu karanne mokenda pude? Kudu karanne mokenda? Dan uttara denna silu dena pude? Dan mic on karanna puluwan. Balanna uttara denna pude? Pramodya uttara denna kudu karanne mokenda pude? Rashmika Lasindu uttara denna pude? Kudu karanne mona wenda? Ashenika Bahan budaya kudu karanne mona wenda? Bumi uttara demu budaya bumi kudu karanne mokenda? Bahan daru kudu karanne mona wenda? Hari kowa wali bahan daru dan kowa kadala puta kudu karanne giyoth ehema kowa pupurala yai man ilanga dase kowa pennanna kowa kadala puta wediya gahanna bæha. Arida, oka puta api danno na puta mokada da wangediya saha mall gahata ne api wangediyata dala mall gahin gahanno na etakota puta wangediyai mall gahai kusiyene tiyenne vidyagare tiyena puta wangediya kui mall gahakui dakala tiyenada ekata api kiyana puta mokakda wana saha mohola kiyenawa mokada puta wana saha mohola eka yanna puta ara gedara ku Usia tiada wangge dia kunci ekabuta. Harida ya, ge peti ekupake, cuti ekene kuda, cuti wangge di tiada buta. Eka buta, ilangan da kotan nat buta, menna mewa ke kaki no, meka muka da kerana buta, mewa dalah kotan nat dien. Harida netang kudu keran. Eta kada buta wang, wana sah mohola, eka da kan meka, eval yang da dien ne, mata ke diawan. Eta kada buta kudu keran. Bute kowe viduru bute. Harida Kowe itu ru rat karana buluang ngecerai kowe dia nama di naga mana, mana itu rat karana buluang. Itu orang buta kowe itu ru. Itu orang buta ya yang kudukan lah yore lah sama ya ada dan dalah buta rat karana. Ya mau orang darang untuk rat karana buluang bude. Ada nikah itu ru rat karana puburan ada bude. Kowe dalah rat karana ulangnya. Ada itu jalan ibat tenaga rat karena. Itu orang buta dia nih. Ediga, ait mulai tambalan mas bittara kadu shakapatra viyali tattwen gena vena vena ma hondin kudu kara kowe dama jale ivat wana turu rat kara jale ivat
වන තුරු රත් කළ යුතු අතර ජලය ඉවත් වන තුරු රත් කළ යුතු අතර ජලය ඉවත් වන තුරු රත් කළ යුතු අතර ඒ අතරතුර ඒ අතරතුර ඒ අතරතුර kuawata yalin, widur tahadua kalla, siduna de nirikshana karan, widur tahadua kalla, siduna de nirikshana karan. Edi, ekaran melihat. Edi, weduru tahadua mata. Paling wajar. Weduru tahadua mata. Edi, weduru tahadua mata. Robin tu saya dengar ter. Edi, weduru tahadua mata. Robin tu saya dengar ter. Emma draw bindu. Jalaya the bawa handuna agani mata. Emma draw bindu jalaya the bawa handuna agani mata. Emma draw bindu jalaya the bawa handuna agani mata. Emma draw bindu jalaya the bawa handuna agani mata. Nirjaliya nirjaliya cobalt chloride nirjaliya cobalt chloride nirjaliya cobalt alterna cobalt chloride chloride bhavita karena cobalt chloride bawita karena jalaya tibena ekata mangan jalaya tibena jalaya tibena jalaya tibena ehi warna jalaya tibena ehi warna jalaya tibena ehi warna nil pahaya sita rose pahayata nil pahaya sita rose pahayata hari saya mulai ini lagi anu saya ඔබට සර් මුලින් ඉඳලා කියන්නකෝ සර් නිල් පහය සිට රෝස පහයට හැරේ නිල් නෑ දිය පුතපත් නිල් පහය සිට රෝස පහයට හැරේ පාන පුතේ මම දැන් කොහෙවත් එම නෝට් එකක් බලාගෙන නෙමෙයි පුතේ මම මේ ටික හදලා කියන්නේ හදලා කියන්නේ පුතේ ඒක නියම නියම ක්‍රමානුකූලව පුතේ හදනවා ඊට පස්සේ කවුරු හරි දරුවෙක් ආපහු අහුවාම පුතේ මම ඒක ඒ පිළිවෙලට ඔයගොල්ලන්ට කියන්න ඕන නැත්තම් ඔයගොල්ලෝ ලියාගත්ත එක ආපහු වෙනස් වෙනවා ඒක නිසා නමුත් කියන්න පුතේ අහගන්න පුතේ දැන් ඔබට දුන්න ප්‍රශ්නය ආහාරයක සංඝටකයක් ලෙස ජලයේ අඩංගු බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් සඳහන් කරන්න කියලා හරිද එතකොට පුතේ ඔබ ලියන්න ඕන මොකක්ද එතෙන්දී මස් ඊට පස්සේ
bicara satu, itu bahasa shaka patra, beli tapen gena, wena-wena mau kita kudukar ya, kowe dama, jale iwatto na turu putih, mau kita kian nih, jale iwatto na turu ratkaran, hari ya, ratkaran youtube atar ya, itu bahasa, ini atar ya, mau kita kian buta, ini atar atur ya, kowe te ihalin buta, widuru tahadua Allah siduana deh nirikshane karan. Edi widuru tahadua mata jawa bindu saadin athara ema jawa bindu jalayada bawa handuna ganimata ema jawa bindu jalayada bawa handuna ganimata cobalt chloride bhavita karan cobalt chloride bhavita karan jalaya tibena ehi warnaya nil pahaye sita os pahayata hari jalaya tibena ehi warnaya nil pahaye sita os pahayata hari warna itu jalaya tibena ehi warnaya nil pahaye sita os pahayata hari tahu dai pahadiri wali ratna bari warna itu ilanga prashna liyan warna itu yata pareekshane di yata pare ko liyanna budhe yata pareekshane di meka liyanna yata pareeksha ko liyanna yata pareekshane di yata pareekshane di karne sachin yata pareekshane di cobalt chloride wenwata yata pareekshane di cobalt chloride wenwata gata haki akash kiyan ban uttare wenat sanyogayak sandahan kara yata parikshane di cobalt chloride wenwata gata haki wenat sanyogayak sandahan kara yata parikshane di cobalt chloride wenwata gata haki wenat sanyogayak sandahan karanna ekatama liyanna hari eka uttare liyalai mokon eka uttare liyanna nirjaliya copper sulfate liyanna puta nirjaliya copper sulfate nirjaliya copper sulfate nirjaliya copper sulfate ilang prashne ganna puta nirjaliya copper sulfate ema sanyogaya bhavita kala vita ema sanyogaya bhavita kala vita jalaya athi vita siduwana varna viparyasayada liyanna ema sanyogaya bhavita kala vita ema sanyogaya bhavita kala vita jalaya athi vita siduwana varna viparyasayada liyanna jalaya athi vita siduwana varna viparyasayada liyanna කොහමද හිරුනි වර්ණ විපර්යාසය කියන්න පුළුවන් දෙසි ඔව් ආකාශ වර්ණ විපර්යාසය කියන්න එවිට ඇති වෙන වාක්‍ය මොකද බැරි වෙනවා කමන්න උත්සාහ කරන්න සුදු පාට රෝස පාට බවට පත් වේ ලියන්න පුතා සුදු පාට හොඳයි ඒසන් සුවතට සුදු පාට රෝස පාට බවට පත් වේ සුදු පාට රෝස පාට බවට පත් වෙනවා. අන්න පුතේ මතකයිනේ දැන් හිරුනේ. සුදු පාට රෝස පාට බවට පත් වෙනවා. එහෙනම් ඔක පාඩම් කරගන්න පුතේ. කොබෝල් ක්ලෝරයිඩ් භාවිතා කරොත් මොනවද වෙන්නේ? නිල් රෝස වෙනවා. හරි? කොබල් සල්ෆේට් භාවිතා කරොත් සශින් මොන පාටද වෙන්නේ? සුදු පාට නිල් පාට වෙනවා. සුදු පාට නිල් පාට. ආයි පාඩම් කරන්න මාත් එක්ක. නිල් පාට රෝස පාට වෙනවා කවුද නිල් රෝස වෙන්නේ කොබෝල් ක්ලෝරයිඩ් සුදු නිල් වෙන්නේ මොනවා කොපර් සල්ෆේට් ඒ සරලයි පුතේ කොපර් සල්ෆේට් මම දියන එච්චරයි ලේසි පුතේ හරිද අමාරුවට හිතුවොත් පුතේ අමාරුම තමයි ලේසියට හිතුවොත් පුතේ ලේසිම ලේසි ලේසිම ලේසි ලේසියට හිතුව ඒ නිසා මතක තියාගන්න ආ උත්තරේ සුදු පාට නිල් පාට වේ
සුදු පාට නිල් පාට වේ හරියට ලියා ගන්න සුදු පාට නිල් පාට වේ එහෙම දුන්නේ බාන ඔබ නැවතත් ඔන්න අහ ගන්න බුදේ පොඩක් ඉන්න සිරු දන අහ ගන්න බුදේ හරියට බලන්න බුදේ නිර්ජලීය කොබෝල් ක්ලෝරයිඩ් භාවිතා කරනවානේ මං ඉස්සල්ලාම ලියපු එක එතෙන්දි මොන පාටද වෙන්නේ පුතා නිල් පාට රෝස පාට එමනේ ලිව්වේ ඊළඟට පුතා කොපර් සල්ෆේට් භාවිතා කරනවානේ එතකොට සුදු පාට නිල් පාට බලන්න පුතයා සුදු පාට නිල් පාට මං අර දෙකම එකට ගත්ත නිසා සමහරලාට පොඩ්ඩක් එතෙන්දි වෙනස් වුණාද නැහැ බලන්න ඔය විදියටයි වෙන්න ඕන සුදු පාට නිල් පාට අන්න පුතේ සුදු පාට නිල් පාට සුදු පාට නිල් පාට නැත්තම් සුදු පැහැ නිල් පැහැට හැරේ සුදු පැහැ නිල් පැහැට හැරේ ඊළඟට පුතා ඔන්න ලස්සන ප්‍රශ්නයක් පුතේ ජෛව අණු තුල කාබන් නැති බව ජෛව අණු තුල කාබන් නැති බව ජෛව අණු තුල කාබන් නැති බව ජෛව අණු තුල කාබන් ඇති බව ජෛව අණු තුල කාබන් ඇති බව හඳුනා ගැනීම සඳහා ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. ෂෝ පරීක්ෂණයක් උදේ මේ කියා දෙන්න. සිදු කරන පරීක්ෂණයක් ලියන්න. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා බලාගෙන වැටේ. අතන. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. බාණ්ඩරුව. සිදු කරන පරීක්ෂණයක් ලියන්න. බාණ්ඩරුව. ජෛව අණු තුල කාබන් නැති බව හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණයක් ලියන්න. බලයි දාන්න කාබන් නැති බව හඳුනාගෙන සඳහා සිදු කරන පරීක්ෂණ ලියන්න. හරි. බාන්න පුතේ කවුද සශීන් ගෙදර කුස්සියේ තියෙන කාබන් අඩංගු ද්‍රව්‍ය මොනවද ගෙදර කුස්සියේ තියෙන කාබන් අඩංගු ද්‍රව්‍ය බාන්න කියන්න පුළුවන් දරුව අත උස්සන්න දැන් 9 දී නම් උත්තර දුන්නා ගොඩක් දරුවෝ 10 දී පුතා දැන් උත්තර දෙන එක අඩු වෙලා ඉතින් එහෙම වෙන්න බෑ පුතේ හරිද වීඩියෝ ඔන් කරගෙන ගොඩක් පිළිවෙලට සියලු දෙනා වැඩ කරා දැන් 10 දී සමහරු පේන්නවත් නැහැ හරිද වැඩ ටික හරියට යන්න ඕන පුතා දැන් සමහර දරුවෝ ඉන්නවා තාමත් එහෙම පිළිවෙලට වැඩ කරන අය මේ පන්තිය දැනටත් පුතේ උත්තර දෙන්න ඔව් ආ ගෙදර තියෙන කාබන් දැන් ඔතන පුතේ මං කිව්වේ ආහාරයක් නෙමේ කාබන් වලට උදාහරණයක් කියන ගෙදර තියෙන කාබන් වලට උදාහරණයක් දැන් මං ඇහුවනම් කාබන් අඩංගු ද්‍රව්‍ය ලියන්න කිව්වා කියන්න කිව්වා නම් පුතේ ඔබ කියයි ටක් ගාලා හරිද කාබන් තියෙන ද්‍රව්‍යයක් කියන්න කියලා කිව්වේ ආහාරයක් නෙමේ හරිද බාන පුතේ භූමි කියන්න උත්තරයක් භූමි බාන උත්තරයක් දෙන්න භූමි බාන පුතේ ගෙදර කුස්සියේ තියෙන කාබන් තියෙන ද්‍රව්‍ය බාන චමෝද්‍ය නිසා නායක නැතුම්ලි නැතුම්ලි බලන්න උත්තර දෙන්න පුළුවන්ද පුතේ මං අහපු ප්‍රශ්නෙට උත්තරය මොකක්ද අඟුරු මොනවද පුතේ ගෙදර කුස්සියේ තියෙන කාබන් තියෙන ද්‍රව්‍යය තමයි පුතේ අඟුරු හරිද එතකොට පුතේ කාබන් ගෙදර කුස්සියේ තියෙන අඟුරු වල තියෙනවා හරි ඒක තහවුරු ඒව අඟුරුමද කියලා කොහොමද දැනගන්නේ ඔයා සුදු පාට බිත්තියක ඔන්නම් ලියන්න පුතේ හරිද සුදු පාට බිත්තියක ලියන්න නැත්නම් සුදු කඩදාසියක ලියන්න අන්න අඟුරු කියලා තහවුරු
දැන් පුතේ ඔයා පරීක්ෂණය කරන්න ආහාරවල අඟුරු තියනවා කියලාද බලන්න. ඈ ආහාරවල අඟුරු තියනවාද කියලා බලන්න. එහෙනම් පුතා මොකද කරන්නේ ආහාරවල අඟුරු තියනවා කියලා තහවුරු කරවත් ඒ කියන්නේ මොනවද තියන්නේ ආහාරේ? කාබන් තියනවා. ආහාරේ අඟුරු තියනවා කියලා තහවුරු කරනවා කියන්නේ කාබන් තියනවා. එනිසා මතක තියාගන්න. එහෙනම් පුතා ජෛව අණු තුල කාබන් තියනවා කියලා මයි පුතේ කොහොමද බලන්න? බලන්න. බලන්න පුතේ පෙර අපි ගත්ත ආහාර ඕනනම් ඒව ගත්ත හැකි. මෙතනදි පුතා මාළු කෑල්ලක් ගන්නවා කියලා හිතන්න. නැත්තම් ගෙදද්දී ඔයාට පුළුවන් පුතා කඩල අරන් කරන්න මේක පරීක්ෂණය. මොකද කරන්න පුතා? ඔයා කඩල ඇටයක් අරගෙන හරි කඩල ඇටයක් අරන් මොකද කරන්නේ? ඔයාට පුළුවන් ඒක කෝවක දාලා මොකද කරන්න පුළුවන්? රත් කරන්න. හරිද? එතකොට කඩල අරන් කෝවක දාලා රත් කරනවා පුතේ. එහෙම නැත්නම් මාළු කෑල්ලක් මාළු කැබැල්ලක් අරන් රත් කර හැකියි. ඊට පස්සේ එහෙම නැත්නම් මාළුත් නැත්නම් කඩලත් නැත්නම් නිමිති ශාක කොටස් ගන්න පුළුවන් පුතේ. නිමිති ශාක කඳ කොටස අරන් පුතා කෝවක දාලා රත් කරනවා. දැන් ඔයා කෝවක දාලා රත් කරා අවසානයේ දැන් අර කෝව ඇතුලේ දෙය අවශේෂයක් ඇති වුණානේ පුතේ. ඒ අවශේෂය ගුලි කරලා ගන්නවා අතට. ඔයා බලගන්න. අවශේෂය ගුලි කරලා අතට ගන්නවා. අරන් පුතා මොකද කරන්නේ? වා සුදු කඩදාසියක මෙහෙම අඳිනවා. අන්න පුතා සුදු කඩදාසිය ඇඳහම අඟුරු වලින් ඇඳුණු රේඛා මොකද වෙන්නේ පුතා? මේ දකින්න ලැබෙනවා. එහෙනම් අඟුරු වලින් ඇඳිච්ච රේඛා දකින්න ලැබෙනවා කියන්නේ පුතා මොනවද භාවිතා කළ ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන්නේ? කාබන් අඩංගුයි. අර ඉස්සල්ලා පරීක්ෂණෙත් ඔය පරීක්ෂණෙත් පුතේ එනවා නිතර. ආවොත් හරිම ලේසි ප්‍රශ්න දෙකක් පුතේ ඔය දෙක. ඒ නිසා හරියට බලන්න පුතේ, හරියට තේරුම් ගන්න, හරියට ලියන්න. එහෙනම් ලියන්න පුතේ එක. තේරුණා නේද? කොබන් අත උස්සන්න තේරිච්ච අය? අත උස්සන්න බලන්න තේරිච්ච අය? හරි. බලන්න පුතේ. අත උස්සන්න තේරිච්ච අය? හරිද? බාන්දරු ලියන්න. නිමිති ශාක කඳ කොටස් පාන භූමි තේරුණාද පුතේ? භූමි ලසින්දු තේරුණාද පුතේ? දිසානායක රශ්මික පුතේ තේරුණාද? උමායා නෙතුම්ලි පාන පුතේ තේරුණාද? පොඩක් අත උස්සන්න පුතේ. තේරුණ නැත්නම් කියන්න, කියාදන්න අනිවාර්යෙන්. බාන්දරුවෝ හරි හරි බාන් පුතේ ලියමු. නිමිති ශාක කඳ කොටස් කමා මාළු කැබැල්ල හෝ කඩල ආහාර ස්වල්පය බැගින් මේ කඩල පොඩකින් කඩල ආයි ආහාර කියන හරි කවන්න ආහාර ස්වල්පය බැගින් ඔය කියපු ආහාර ස්වල්පය බැගින් හරි ආහාර ස්වල්පය බැගින් වෙන වෙනම කෝවලට දමා වෙන වෙනම කෝවලට දමා තදින් රත් කර ලැබෙන ඵලය තදින් රත් කර ලැබෙන ඵලය සුදු කඩදාසියක අතුල්ලන්න ලැබෙන ඵලය සුදු කඩදාසියක අතුල්ලන්න පොත
සුදු කඩදාසියක අතුල්ලන්න. සුදු කඩදාසියක අතුල්ලන්න. සුදු කඩදාසිය සුදු කඩදාසිය සුදු කඩදාසිය මත සුදු කඩදාසිය මත සුදු කඩදාසිය මත ඊළඟ අඟුරු වලින් ඇඳුණු රේඛා අඟුරු වලින් ඇඳුණු රේඛා අඟුරු වලින් ඇඳුණු රේඛා ටගලියන් අඟුරු වලින් ඇඳුණු රේඛා අඟුරු වලින් ඇඳුණු රේඛා දක්නට ලැබීමෙන් 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 භාවිතා කර අඳුරු අඟුරු වලින් ඇඳුණු රේඛා දක්නට ලැබීමෙන් යන් ටකල අඟුරු වලින් ඇඳුණු රේඛා දක්නට ලැබීමෙන් භාවිතා කළ ආහාරවල භාවිතා කළ ආහාරවල භාවිතා කළ ආහාරවල කාබන් අඩංගු බව භාවිතා කළ ආහාරවල කාබන් අඩංගු බව තහවුරු කළ හැකි තහවුරු කරගත හැකි කාබන් අඩංගු බව තහවුරු කරගත හැකි කාබන් අඩංගු බව තහවුරු කරගත හැකි බලන්න පුතේ දැන් ඔයා ජලය අඩංගුයි කිව්වා ඊට පස්සේ කාබන් අඩංගුයි කිව්වා තව පරීක්ෂණයක් අහනවා පුතේ ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගුද කියලා එහෙනම් මේක හරිම ලේසි පුතා ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගුයි කියලා පෙන්වන්න හරිම ලේසි ඇයි ඒ පුතේ ලේසි පුතේ නයිට්‍රජන් අඩංගුයි කියලා පාසුවෙම පෙන්වන්න පුළුවන් කොහමද ප්‍රෝටීන් අඩංගුයි කියලා ඔප්පු කරා නම් ප්‍රෝටීන් අඩංගුයි කියලා පුතා ඔප්පු කරා නම් මොකද කියන්නේ පුතා නයිට්‍රජන් අඩංගුයි කියලා ඔප්පු තහවුරු කරගන්න පුළුවන් එහෙනම් ඔන්න විභාගයේට හරිද තේරුණාද බලන්න පුතේ නැවතත් කියන්නම් එකපාරක් ඉස්සලා ප්‍රශ්නේ ලියන්න පුතේ ආයි ගියා දෙන්නම් එකපාරක් ලියන්න පුතේ ජෛව අණු තුල ඊළඟ ප්‍රශ්නය ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගු බව ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගු බව පෙන්වා දෙන්නේ කෙසේද ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගු බව පෙන්වා දෙන්නේ කෙසේද මම මේක ඉතා කෙටියෙන් පුතේ කතා කරන්නේ ජෛව අණු තුල නයිට්‍රජන් අඩංගු බව පෙන්වා දෙන්නේ කෙසේද බලන්න ආකාශ් කියන්න මම දැන් කිව්වා චුට්ටකට ඉස්සල්ලා ඔයා නයිට්‍රජන් අඩංගුයි කියලා පෙන්වන්න කුමන පෝෂකය තියෙනවා කියලා පෙන්වුවොත් ඇතිද කවුද මොන පෝෂකය තියෙනවා කිව්වද පෙන්වුවොත් ඇද්ද නයිට්‍රජන් අඩංගුයි කියලා පෙන්වන්න කාබෝහයිඩ්‍රේට්ද ප්‍රෝටීන්ද ලිපිඩද නියුක්ලික් අම්ලේද කවුද ඔ පුතේ කුමන පෝෂකයද ඔබුදේ ඉරුණි ප්‍රෝටීන් මොකද්ද පුතේ ප්‍රෝටීන් ප්‍රෝටීන් අඩංගුයි කියලා පෙන්නුව
Madan cuuta kada isala eka kiwa budi. Jaiwa nutula mono adang gui kela da. Protein, protein nala mono adu budi diene. Carbon, hydrogen, oxygen, nitrogen, ida pasa mono adu buta. Atam bida sulfur. Dan budi jaiwa nuwaka nitrogen adang gui kela penanda. Abida buluang protein adang gui kela penanda. Tawati ena buta nitrogen adang gui sang yoga hiruni. Kauda budi jaiwa nutula diena ta. Abi katakan buta wa nitrogen adang gui sang yoga kesani. Jaiwanu tulat ina tawat nitrogen adangu sangyoga deng. Abi jaiwanu tulat ina ne. Abi kiamko sajiyo padarte ina tawat nitrogen adangu sangyoga kian balan bumi. Sajiyo padarte ina tawat nitrogen adangu sangyoga kian na. Kabuta tagala sajiyo padarte ina tawat nitrogen adangu sangyoga bumi. Asinika kian lude asinika. Apa deh kian? Carbohydrate. Carbohydrate dalam ay daruo. Carbon, hydrogen, oxygen, vitarai. Carbohydrate dolar. Au asenika. Asenika. Sidma. Pude waradinnat toba utara dunnat pude hariyannat waradinnat. Divi kota sala. Apa nama tadi di kawat hari dawse. Divi kota sala. Oh, barang pude mang amun prasnya. Mang sajiu kata nanti buta pawatina carbonika sangyoga hatarak kiwane. Carbohydrate onne ka carbohydrate dol nitrogen tiyenoda netha protein nitrogen tiyeno ya tiyeno kiyala issala kiwane lipid wala nitrogen tiyenoda lipid wala carbon hydrogen oxygen vitarai nitrogen naha budi avasan ekak kiwane nucleic amla ada kiya dunne ekak budi nitrogen tiyenoda eke nadda nucleic amla nitrogen tiyeno nucleic amle mokada kiyanna putha nitrogen tiyeno nitrogen vitarai neme phosphorus ut tiyeno Harde putih teru nado ada, daru teru nado. Enang metan di ahana prasnya putih mam mevidi ada. Utara sarala waki ada nama putih balan na. Jaiwanu tulan nitrogen ati bawa handura gan nekesed. Lian buta apa mevidi ada. Mevidi lian. Malu kabella. Malu kabella bittara sudumadaya malu kabella bittara sudumadaya Bitter sudu madya. Otana, walau elia pun kayak buta malu kabelak kiala. Irwasa mangkuan bitter sudu madya kiala. E bitter sudu madya gini kan warahan itu udah ada. Hari, moga tuh. Deka mereka bar gan arme aragin kian orang mana bitter sudu madya warahan itu udah. Malu kabelak. Ida masa bitter sudu madya kiala dunna neka waran itu udah ane bitter sudu madya gini. Tuh malu kabelak kini kayak itu pradana mana? Jalaya salpeak samaga. Jalaya salpeak samaga. Jalaya salpeak samaga. Hondim podi kara. Hondim podi kara. Mewa putar lialap samahare lauta amataka wenawa nang. Hari, ni kang tiut tekak dia balang hitiya kiala kese mata ke hiti itu, Obama hitan nabu de. Hari, malu kabelak gan nabu luang mesa dah, emanat tamu kata gan nabu luang bu de, bittara sudu madya gan nabu luang, dan mam malu kabelak aram bittara sudu madya karang, ini pas sebuta mang otan di kianne anama, jalaya salpeak sama ke hondim podi karno kiala, itu kan nabu de, oyaake oluat anama. Mam malu kabelak, bittara sudu madya, jalaya sama ke hondim podi karno aki uah, jalaya salpeak sama ke hondim podi karno aku uah, oh ya deka marang, ekana podi karno aki ala, ekani sabuta, ara hoki ya nada hasilnya tamai bude, makagde, ek malu kabelak, parana tulah dama makagde, bittara sudu madya, ekko malu kabelak karna, hatam bittara sudu madya kan, iru asa buta, warahan mahan ngeki uah, jalaya salpeak sama ke buta, hondim podi kara, pera, hondim podi kara pera.
pera sadu yushe sadu yushe sadu yushe sadu yushe sadu yushe gena sadu yushe gena protein parikshava sidu kala vita protein parikshava sidu kala vita sadu yushe protein parikshava sidu kala vita Dravanaya, Dravanaya, dampahayak athi wena, Dravanaya, dampahayak athi wena, Dravanaya, dampahayak athi wena. Ima ahara wala Ima ahara wala protein adangu bawa protein adangu bawa Ima ahara wala protein adangu bawa tahawuru wana atara Tahu runa tera, tahu runa tera. Protein wala, protein wala. Nitrogen ati bavi, protein wala nitrogen ati bavi, protein wala nitrogen ati bavi. Emagin. Emagin, jivi kotas tula. Emagin jivi kotas tula. Warana tula, malu kebala tula. Warana tula, malu kebala tula. Warana. Nitrogen tibena bawa. Nitrogen tibena bawa. Tahauru karagata hek. Nitrogen tibena bawa. Tahauru karagata hek. Nitrogen tibena bawa. Tahauru karagata hek. Barna putih cuti cuti adu padu tienawa. Sirudenage. Ewa hadagan na puluang. Hadagan istirahat yang na awasye. Hari de. Mampu teh, oya, deng acupote diira tiennya kay, tak ketikara apute, hari deh, deng oya mehan, oya ala apute, yam, jaiwanu ke, nitrogen tienna wa kiala pennan kienna ni ubagit, oya opukala pennan apute, protein tienna wa kiala, eman apute, protein Parikshanaya sandaha dan geda di putih memang dikahari ada balagan. Protein parikshanaya sandaha monawada ganni. Protein parikshanaya sandaha ganni monawada. Putih sodium hydroxide ui. Copper sulfate ui. Mang edi ka kota kara putih. Hari dah protein parikshanaya api karani putih. Protein parikshanaya sidu karani kiwa. Toda protein parikshanaya sandaha ganni putih monawada. Sodium hydroxide ui putah monawada. Copper. Sulfatui. Enam buta, oya pariksane oya om balan bute, awasane itu padang kerakan mereka. Dan bute malu kehalal gatta, om balan na, hodolam balan na, malu kehalal gatta. Jalayat teka dia kerla, moga tekaran buta, hodolam jalayat teka dia kera. Dia kerla, moga tekaran buta, hodim podi kera. Ari, hodim podi kera. Podi kerla buta, mereka peranekin peranakota. Monawa dene, arah malu kehal itu ya na monawa dene putah,
Yusa api kiana jus emnata yusa ene. Hari malu jus kiala api me me sama neng api bahari kiana dodan jus wagi kiana wagi orange jus kiana wagi. Tuna deng atana tene buta jus wagi. Ena buta e ena jus eka buta arang kocera gano atu putih. Mililiter deka kocera degane mililiter deka. Mililiter deka arang. Dan mang kiwa buta protein pariksha wada tawa jati deka gano. Enang gane mona atu buta sodium hydroxide. Dan ea mililiter deka gatana. Ilangan buta sodium hydroxide maka dekane. Wedi pramanya kekke ekathu karanna. Ena buta ita passe ai godak danawada copper sulfate. Danne buta bindu kīpayak. Ena buta mang otana kedi kara wedi. Mang kiwwa protein parikshawa sidu karanna kiyala. Oba oka parikshanayakata yam kisi dawasaka vibhagayata ahama liyannona protein parikshawa sidu karanawa kiyenawa wenuwata mokadda kiyannona buta? Sodium hydroxide dala copper sulfate dala tamai nirikshanaya karanawa kiyala. Harida? Mambude, eka kedikal lah berada dulunya, oba handuna gan nona hari ini. Teng oba, mewa ai kian de bayar bude. Pariksha na dulunya kisah laga takara, monosakaraid, disakaraid, polisakaraid. Arida, padan de balan. Dewan iana buta katakara mukagde, protein pariksha, biurate pariksha, padan de balan. Lipida wala buta pariksha na deka katakara mukagde, Sudan 3 pariksha katakara bude. Arida, mage mangkarabu practical sri kabuta. Video ekak damma. Ithin ewa YouTube dammata balannet naha samahara daruwa balano. Ogalanta vibhagata kalin mewa pennanna. Namuth puthe balanna me parikshana hondata avabodha karaganna. Paadam karanna dan nam paadam hitinna ona. Dan carbohydrate wala parikshana 3yi. Right? Ita passe protein wala parikshana 1yi. Onna 4yi. Ita passe putha lipid wala parikshana 2yi. Paarbhashaka tel paralam parikshawat ekka. Etakota putha mokada kiyanne? එතනම තියෙනවා පරීක්ෂණ 6ක්. එතන පරීක්ෂණ 6යි. ජලයේ පරීක්ෂණයයි 7යි. ඊට පස්සේ කාබන් පරීක්ෂණය දැන් ඉස්සලා කතා කරපු එක 8යි. නයිට්‍රජන් පරීක්ෂණය 9යි. අර අපි ගිය සතියේ කතා කරපු පිෂ්ඨ පරීක්ෂාව මතකද මේ බලන්න ඇමයිලේස් එන්සයිමය දාලා එන්සයිමේ ක්‍රියාකාරීත්වය අපි පරීක්ෂණය. එතකොට පරීක්ෂණ 10ක් පුතේ උතනම ගෙඩි පිටින් තියෙනවා. Joya 10 puta inna gaman half sheet koleka oya parikshana 10 liyala ewa nirikshana tika maya daruwa paadan karanna aadarin kiyanne weda karanna budhe weda karai naththam vinaasayak wenne budhe issarahata walata sa mataka thiyala hari mewa mataka naththam budhe mataka naha kiyanne aayi balanna ona aayi paadan karanna ona budhe hari ithin puluwan tarang budhe pandiyata ewilla weda tik karaganna budhe siilu denata kiyanna tiyenne ekai hari ithin ite ha kiyanna deyawal ogolu ahanna naththam budhe mokada karanna Hari, ilang prasna liyana budi. Ilang prasna liyana. Hari. Jeevinge. Deha barin. Jeevinge deha barin. Jeevinge deha barin. Jeevinge deha barin. Wedi pramanya. Saman mitavanne. Jeevinge deha barin wedi pramanya. Saman mitavanne. Kumana. Akabanika. Kumana akabanika dan kumana akabanika sangyogayakda kumana akabanika sangyogayakda meda Deng hari adu kaula. Kumana akabanika sangyogayakda? Sharira baren kopamana? Jeevinge sharira baren kopamana?
jiwin ge sharira baren kopamana jiwin ge sharira baren kopamana ekama prashnaya jiwin ge sharira baren kopamana aithi anna prashnaya jiwin ge jiwin ge deha barin wedi pramanayak samannita wanne kumana akabanika sanyogayakda jiwin ge deha barin kopamana Enam puluh tahun, maka tiba tiba api me hise hitam patulah dakwa tiennya wedi ma adang gue lati ene mona tiba tiba rudire ene tienne rudire wedi pura mati ene bude mona ada jale enam puluh lian na sang yoge jale padang kergan akaba nika sang yoge ak jale kaban ne jale ilar puta utere kamai kadana tahu utere tino ai ke sanan karna puta sharira baren tunen dekak paman sharira baren tunen dekak paman එතකොට පුතා ඔයා හිතන්න ඔයා කිලෝ 60යි නම් ජලය කොච්චරක් තියනවද කියලා දැම්මම හිතන්න 100ට මෙතෙන්දි 3න් 2යි නේ 3න් 2ක් කියන්නේ කොච්චරද පුතේ 60යි නම් 3න් 2යි කියන්නේ කිලෝ 40ක්මයි ඉතින් සෑහෙන ප්‍රමාණයක් පුතේ මේ ජලය තියනවා කියලා මතක තියාගන්න 3න් 2ක් 3න් 2ක් හරි 3න් බෙදලා 2කින් වැඩි කරන්න මම 60යි කිව්වා නම් 60 3න් බෙදන්න 3න් බෙදලා 2කින් වැඩි කරන්න හරි මම 80යි කිව්වා නම් 80 3න් බෙදලා 2කින් වැඩි කරන්න එතකොට ආඩ ඔයා ගන්න බලන්න පුතේ ඉතින් ඔයාගේ ප්‍රශ්නත් පුතේ පාසල් විභාග වල අහනවා Deh bara mecara na kocara jale di noa dikele are ilang ada buta ilang ada rasne are de ilang ada rasne buta prutuiehi jiwe sambawe wiyati ekobe mata kati ne de nawe di kata kara putih Pruthviyehi jeevaya sambhavaya vi yatte. Ati sthane kumak. Pruthviyehi jeevaya sambhavaya vi yatte. Ati sthane kumak. Ati ke kohi dekhiya lat onnan daagan. Pruthviyehi jeevaya sambhavaya vi yatte sthane kumak. Mataka neda pute. Jale idang koyata daave puta. Mataka da pariname kiya dunna. Jale hitia jale ngawa buta goda bimata ida masa jale goda bime deke ma hitia ida masa ma kata karane goda bima tora gata ihe mane puti abi sama neng ara kata karane sirapain paksin urage nu bejiwin matsain kela oka buta riwase kata yune matsain ida masa ma kata kiana buta ubejiwin ida masa uragain ida masa paksin ida masa me aves ida masa mamelia emnatang sirapain ඔය විදියට මතක තියාගන්න පුතේ ඒ නවේ පරිණාමයේච්චර වැදගත් නැහැ නමුත් ඔතන පුතා පෘථුවේ ජීවය සම්භවියත් එක්ක කුමන ස්ථානයේද කියලා උත්තරේ ලියන්න ජලය ජලය උත්තරේ ජලය හරි ජලය ඊළඟට පුතා ඊළඟ ප්‍රශ්නේ ලියන්න ජලයේ ඇති සුවිශේෂී ගුණ ජලයේ ඇති සුවිශේෂී ගුණ හතරක් ලියන්න ජලයේ ඇති සුවිශේෂී ගුණ හතරක් ලියන්න ජලයේ ඇති සුවිශේෂී ගුණ හතරක් ලියන්න. හරි. ආන්න පුතේ. ඔන්න අහන්න. ලියන්න. හරි. ජලයේ ඇති සුවිශේෂී ගුණ හතරක් ලියන්න. පුතේ පළවෙනියටම අපේ ජෛව රසායන ප්‍රතික්‍රියාව සඳහා මාධ්‍ය සපයන්නේ කවුද පුතේ? ජලය. ඊට පස්සේ පුතා ඔයාගේ වකුගඩු වලින් එන මුත්‍රා ඊට පස්සේ පුතා වකු කඩු වලින් එන මුත්‍රා ඊට පස්සේ පෙනහළු වලින් එන ප්‍රාශ්වාස වාතය සමෙන් එන දහඩිය ඊට පස්සේ ඔයාලා පිටවන මල ද්‍රව්‍ය ඔයාලා නෙමේ සියලු දෙනාගේ පිටවන මල ද්‍රව්‍ය ඔය සියල්ලම පුතා අන්තර්ගතයේ තියෙන්නේ මොනවද ජලය ජලය නොතිබ්බනම් පුතා මල ද්‍රව්‍ය ටික එළියට ගන්න වෙනම වෙහසක් දරන්න වෙනවා පුතේ හරි එහෙනම් කඩලා ගන්න වෙනවා පුතේ අර දැන් අපි මහාන්ත මේ මලබද්දේ කියලා වල අහලා තියෙනවද පුතේ මලබද්දේ කියන්නේ මොකක්ද මේ ඕගොල්ලෝ මහාන්ත්‍රය ඔස්සේ පුතේ මල පිට කරන වෙලාව පහු කරාම
මොකද කියන්නේ පුතා මල තැම්පත් වෙලා තිබ්බම මාන්ත්‍රය මල පිට කරන්න අපහසු වෙනවා. එතකොට පුතා මේ මල පිට කරන්න පහසු වෙන්නත් එක හේතුවක් මල අර්ධඝන තත්ත්වයේ පවතිනත් හේතුවක් තමයි පුතා ජලය ඒ වගේම පුතා ද්‍රාවක ගුණය. ඊළඟට පුතා ඔයාලා ජලජ ජීවීන් ගැන හිතනවනේ. ජලජ ජීවීන් හුස්ම ගන්න කොහෙන්ද? ජලයෙන්. ජලජ ජීවීන් හුස්ම ගන්න ජලය තුලින්. ජලය තුල හුස්ම ගන්න කොහොමද? ජලයේ දියවලා තියෙන මොනවද පුතා? ඔක්සිජන් තමයි එයාලා හුස්ම ගන්න. ජලයේ දියවලා තියෙන ඔක්සිජන් තමයි එයාලා හුස්ම ගන්න. ජලජ ජීවීන් හුස්ම ගන්නවා. ඒ ජලයේ දියවලා තියෙන ඔක්සිජන්. එහෙනම් පුතේ ඔය සියල්ලටම අදාළ වෙන්නේ පුතා මොකක්ද? ද්‍රාවක ගුණය. එහෙනම් ලියන්න පුතා පළවෙනි ගුණය ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය. ඊළඟට පුතා ඊළඟ ත දෙවෙනියට දෙක කියලා ගන්න පුතේ ද්‍රාවක ගුණය. ඊළඟට පුතා හොඳට අහගන්න පුතේ ඊළඟට බලන්න දැන් මේ පරිසරය පුතේ කොච්චර සීතල වුණා අපේ ශරීරය ඇතුලේ තියෙන රස්නේ යනවද? ඒක පුතා අපි මැරෙනකම්ම අපේ ශරීරය ඇතුල රස්නේ. අපේ ශරීරය ඇතුලෙන් එන මුත්‍රා, අපේ ශරීරය ඇතුලෙන් එන නහයෙන් එන ප්‍රාශ්වාස වාතය අල්ලලා බලන්න පුතේ රස්නේ. රස්නේ. එහෙනම් පුතා මේක කවදාවත් පුතා මොකද වෙන්නේ වෙනස් නොවන දෙයක්. එහෙනම් පුතා අපි කියනවා දේහය තුල උෂ්ණත්වය මේ රඳවා ගන්න මේ ජලයේ තියෙන මොකක්ද පුතේ වැදගත් වෙන්නේ? සිසිලන කාරක ගුණය. එහෙනම් ලියන්න පුතේ දෙවණිය කියන්න සිසිලන කාරක ගුණය. ඒ සිසිලන කාරක ගුණය නිසායි පුතේ පරිසරයේ උෂ්ණත්වය අනුව දේහයේ උෂ්ණත්වය වෙනස් නොවෙන්නේ. ඒක හයිලයිට් කරලා මතක තියාගන්න ඔළුවට. ඊට පස්සේ පුතා තුන ජලයේ පුතා ජලයේ අධික සංශක්ති ජලයේ අධික සංශක්ති සයන්න බිඳුව ශක්ති සංශක්ති හා ආශක්ති බල තිබීම එකටම ගන්න පුතේ ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම ජලයේ අධික සංශක්ති හා ආශක්ති බල තිබීම මම පුතේ කොච්චර මේවා වැදගත්ද කියලා ජලයේ අධික සංශක්තිය ආශක්ති බල තිබීම. හරිද? දැන් පුතේ ඔයා මෙහෙම හිතන්න. හරිද? මෙහෙම හිතන්න. ඔයාගේ ශරීරය පුරාම මොනවද තියෙන්නේ පුතා? රුධිරය. රුධිරයේ පුතා ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරන්නේ කවුද පුතේ? ජලය. ඒතොර රුධිරය පුතා ප්‍රධාන සංඝටකයක් ලෙස ක්‍රියා කරනවා ජලය. විවිධ පෝෂක විටමින් හෝමෝන ආදී පුතා අදාළ ස්ථානය කරා පුතේ යන්නේ කවුද? කවුරු මගින්ද? මේ ජලය තියෙන මොකක්ද පුතා? අධික සංශක්තිය ආශක්ති බල නිසා. ඒ විතරක් නෙමේ පුතා උස ශාකයක් තියෙනවා. මේ උස ශාකේ පුතා ඔයා වතුර දාන්නේ කොහෙටද? මුලටනේ පුතේ වතුර දාන්නේ. මේ කඳ දිගේ ඉහළට ජලය මොකද කියන්නේ පුතා? පරිවහණය වෙනවා. ඒ ජලය කඳ දිගේ ඉහළට පරිවහණය වෙන්නේ පුතා වෙන ද්‍රවයක් දැම්මොත් ඕක කොහොම උඩට යනවද? නෑ. මේ ජලයේ තියෙන අධික සංශක්තිය ආශක්ති බල නිසා තමයි මේ උඩට ඉහළට මොකද වෙන්නේ පුතේ පරිවහණය වුනේ. එහෙනම් මතක තියාගන්න පුතේ ඉස්සරහට කතා කරනවා ජලාණු අතර තියෙනවා පුතා අන්තරණුක ආකර්ෂණ බල. ඒවා අපි ඉස්සරහට කතා කරනවා. දැනට ඔබේ ඔළුවට ওই ටික ගන්න පුතේ හතරෙනි ගන්න පුතේ ඊළඟට හතරෙනි ගුණේ ලියන්න. දැන් ඔබ මේ අවුරුද්දේ පුතේ ගිය අවුරුද්දේ ලිව්වාගේ ජලයේ තියෙන සුවිශේෂී තත්ත්ව නැත්තම් ජලයේ තියෙන ಗುಣ එහෙම නැත්තම් ජලයේ තියෙන ප්‍රයෝජන ඔයා ලිව්වොත් ජලයේ තියෙන ප්‍රයෝජන බීමට නෑමට රෙදිසේදීමට ලිව්වොත් ලකුණු නෑ. ඔයා ලියන්න ඕන පුතා ජලයේ තියෙනවා මොකද්ද සුවිශේෂී ಗುಣ ඔය කියපු කියන හතර පුතේ. ද්‍රාවක ගුණය ඊට පස්සේ දෙවෙනියට අපි කතා කරා ඊළඟ සිසිලන කාරක ගුණය ඊළඟට අපි කතා කරා තුන්වෙනියට ජලය අධික සංශක්තිය ආශක්ති බලය ඊට පස්සේ දැන් අවසානට කතා කරනවා පුතේ ලියා ගන්න ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය
ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ජලය මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. හරි. දැන් අහන්න පුතේ. මම අහන්නම් ඉරුණි. ඝනත්වය වැඩි ජලයේද අයිස්වලද? මට ඔයා ඒ කියන්නේ මෙහෙමයි පුතේ. අපි දැන් අඩුපාඩු තියෙන සියලු දරුවන්ගේ අඩුපාඩු හදනවා. වැරදි තියෙන ඒවා අපි හදාගමු පුතේ. අපි කතා කරමු. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. හරි. අපි අනිවාර්යෙන් මේ අවුරුදු දෙක තුල හැදිලා විද්‍යාවේ එකක් ඕන. හරි. ඒකයි මට්ටම. මම ඇහුවේ පුතේ ජලයේද ඝනත්වය වැඩි අයිස්වලද ඝනත්වය වැඩි? බාන පුතේ. වැරදිනවා කමක් නැහැ. හරියනවා කමක් නැහැ. ඔව්දා. ඔව් ආකාශ ජලයේද ඝනත්වය වැඩි අයිස්වලද ඝනත්වය වැඩි? බාන පුතේ. නැහැ කමක් නැහැ වැරදිනවා පුතේ. ඒක ආ හරි බාන පුතේ. ඔයා කොහොමද පුතේ බලන්නේ ජලයේද ඝනත්වය වැඩි අයිස්වලද ඝනත්වය වැඩි? ගෙදදි කරන්න අදම ගෙදරකින් කරන්න. අයිස් කැටයක් ජලයට දාන්න. අයිස් කැටය දැම්මහම ජලයට යට යනවනම් කාගේද ඝනත්වය වැඩි? අයිස්ගේ. උඩ පාවෙනවනම් පුතා කාගේද ඝනත්වය වැඩි? ජලයේ. නමුත් පුතේ අයිස් කැටය මොකද වෙන්නේ පුතා? උඩ පාවෙනවාය. අයිස් කැටය උඩ පාවෙනවා. එන පුතා කාගෙද ඝනත්වය වැඩි? ජලයේ ඝනත්වය වැඩි. දැන් ඒව තේරෙනවනේ පුතේ. එතකොට ඒ දැන් දන්නේ නැති දෙයක් දැනගත්තාම ඒක මාර වටිනවා පුතේ. හරි. ඔයත් අනිවාර්යෙන්. හරි බලන්න පුතේ. හොඳයි. හදා ගන්න පුතේ. ඕවා හදාගෙන අනිවාර්යෙන් විද්‍යාවේ ඒකට යන්න. කොමාරි ලකුණු ටික 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 වැඩි කරගන්න. එහෙනම් ඝනත්වය වැඩි කාගෙද පුතා? ජලයේ ඝනත්වය වැඩි. දොර පුතා ජලයේ ඝනත්වය වැඩි. හරිද? දැන් පුතේ දැන් ඔයාලා හිතන්නක පුතේ දැන් ද්‍රවාසන්න ප්‍රදේශවල මොනවා ජලයේ තියෙන මොනවා විදියටද පුතා? ගැසිය විදියට තියෙන්නේ. ඝන විදියට පුතේ තියෙන්නේ. ද්‍රවාසන්න ප්‍රදේශවල ජලයේ තියෙන ගැසිය විදියට. එතකොට පුතා දැන් ඔය ද්‍රවාසන්න ප්‍රදේශවල ගත්තත් පුතේ උඩ ගත්තාම මොනවද තියෙන්නේ පුතා? අයිස්. ඔය අයිස් තට්ටුව කැඩුවට පස්සේ යට තියෙන්නේ මොනවද පුතා? යට තියෙන්නේ පුතා ජලය. ජලයේ යට පුතා ද්‍රව ලෙසම පවතිනවා. එතකොට ඒ ද්‍රව කාටද උදව් වෙන්නේ? ජලජ ජීවීන්ට පුතා ජීවත් වෙන්න පුතේ උදව් වෙනවා. අර අයිස්වල ජලජ ජීවීන්ට ජීවත් වෙන්න යම් දුරකට අපහසුයි. අපි සුත්‍ර ජීවියෝ නම් අයිස්වල ඉඳී. ජලජ ජීවීන්ට ජලය තුල මේ අයිස්වල ජීවත් වෙන්න අමාරුයි. ජලජ ජීවියෝ මොකද කරන්නේ පුතා? අර අයිස් යටින් තියෙන ජලයේ පුතා මොකද වෙන්නේ? ජීවත් වෙනවා පුතා. මේ ජලජ ජීවීන්ට පුතා මේ අයිස් යට තියෙන ජලයේ ජීවත් වෙන්න පුතා පහසු කරනවා. මාරයි නේද බලන්න පුතේ. අදහස ඔළුවට වට ගන්න හොඳට. ඉතින් මේවා හරි වටිනවා පුතේ. හරියට තේරුම් ගන්න. ඒ නිසා හරියට ඔළුවට ගන්න පුතේ. තේරුම් අරගන්න නියමෙටම කියා දෙන්නම්. අවබෝධ කරගන්න පුතේ. ජලය මිදීමේදී සිදුවන මොකක්ද පුතා? අසමාකාර ප්‍රසාරණය. ඊළඟ ප්‍රශ්නේ ලියන්න පුතා. මේක ගෙදදි කරන්න අපි මෙතනින් අවසන් කරනවා. ලියන්න පුතා. ජලයේ පවතින ඊට ඔබ සඳහන් කළ ජලයේ පවතින ඊට ඔබ සඳහන් කළ ගුණ ජලයේ පවතින ඊට ඔබ සඳහන් කළ ගුණ ජීවය පවත්වාගෙන යාමට දායකවන ආකාරය වෙන වෙනම පැහැදිලි කරන්න. දැන් එකක් කියන්නම්කෝ. නැත්නම් ඔබට තේරෙන්නේ නැහැනේ. ඔයා කොහොමද කරන්නේ පුතා? පළවෙනි ගුණය ගන්නවා. ද්‍රාවක ගුණය.
itu kota drama ke gune onna jiwa dahakat teh temu kata koh mata prajana teh nebuta satu inge maladravi malaha satu inge bahiswavi palai maladravi ay pita karana temu kata karana nebuta pahasu karno ira pasai jalaja jiwi inda buta jalai tiena oksigen sosane ada kata katino ara suwesesi guna buta israhen liapu eka oya ge adahasin ketien liwana net suwesesi guna liwe eka oya ge adahasin ketien liwana net okoda KTM mata ke diagan, dan rawak ke gunia, jaiber asahin ke batik biasa dah, memang dia capeno. Itu pasti, baik salal, saya lihat taruhlah mana perdana sanggar ke, orang lagi putih karung mesin bakpala, oya tika padang keran deh. Laban saat dia putah dewa ni padam patang kan, nama, itu orang putah, palu ni padam bodi, prasun tika dano, edi kat keran putih, palu ni padam tiutek kat dano, ekat balan putih siludana, ekat sampurna keran laban saat dia, itu orang dah hati ni dapat deh, nawe itu adalah orang kamp panti dia noa udah, itu nanti buat a nawe sebenarnya awasan wara pariksana sakat cawak kian ni, awasan wara pariksana dekat kogolon dah ala dino mata kerja deh, dekat kerala enna kerana beri umat kamar naya buat deh, enna abila ya adu paru tiga sampurna kerja, orang buat a siul deh nada mah kamila, ada godak, kerlu abu dawasak kalu gune atikka, orang buat a namun tu berada kerana itu amat baik, mevela kahle, pada kahle, enang I born buat esok gerak musa naik naik, besok kita good night sih dengan ada parasmi. I born, I born buat esok dengan apa ada kalau berada kerana sih dengan apa, jaya bawa musa. Gracias.